දරුවන් සරණයි පොඩිහාතුරනනේ ස්වාගතම් කියලා පිළිගන්නවා අපේ සංස්කෘත පන්තියට. දැන් බොඩිහාමුදුරුවෝ එක ශ්‍රේණයේ අධ්‍යාපනය හදාරලා අවසන් කරලා දැන් දෙවන ශ්‍රේණයට උසස්සෙලා ඉන්නේ දැන් දෙවනශ්‍රේණී ගෙනගන්න පොඩිහාඳුරු හැටියට අපිට සංස්කෘත භාෂාවේ පෙළපොත තියනවා අධ්‍යයනය කරන්න. ඉතින් මේ පෙළපොත අධ්‍යයනය කිරීමේදී, හඳදුවන් වහන්සේලාට පුංචිමහණින් වහන්සේලාට ඒවාගේම දවාදරුවන් සියරු දෙනාටම DP ඉඩියෝකේෂන් පිරිවෙන් අධ්‍යාප්‍රනාලිකාව හරහා මෙන් මේ දෙවන ශ්‍රේණයේ සංස්කෘත පෙළපොත හදාරන්නට මහත් රුකුලක් සපයනවා. ඉතින් ඒ හරහා ගෙන එන මේ පාඩන් මාලාවේ පළමුවෙනි පාඩම තමයි අද ආරම්භ වෙන්නේ සංස්කෘත අක්ෂර හඳුනා ගනිමු. ඒක තමයි, පලවෙනි පාඩම ප්‍රථම පාට සංස්කෘත අක්ෂර හඳුනා ගනිමු. පොඩි හාන්දුුරුවෝ මේ වනවිට සංස්කෘත අක්ෂර හඳුනාගෙන අවසානයි. ඒ සංස්කෘත මැනවින් හදාරලා මැනවින් ඉගෙනගෙන අවසාන නිසා තමයි දැන් දෙවන ශ්‍රීණයට උසස්සෙලාතියෙන්නේෙ. ඉතින් ඒ පිළිබඳව විවාදයක් නෑ. ඉතිං අපිට මේ පන්තියේදි දෙවන ශ්‍රේණයේදී පලවෙනි පාඩම හැටියට අක්ෂර හඳුනාගනිමු කියලා අපිට පාඩමක් දීල තියෙන්නේ. අපි කලින් ඉගෙනගත්ත පාඩම නැවත මතක් කරගන්නට නැවත ඒ පිළිබඳව සලක අබලන්ට තමයි. මේ පාඩම අපිට නැවතක් මේ පොළපෙලපොතේ පලවෙන්නේ පාඩම හැටියට අපිට දීල තියෙන්නේ. ඉතින් බලමු මේ පෙළපොතේ තියන පළවෙනි පාඩමි මොනවද අපිට කරන්න තියෙන්නේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ හදාරන්න තියෙන්න්නේ කියලා. න පලවෙවනෙන්ම යෙනවා පුංචි විස්තරයක් පුංචිව්වට ඉතාමත්ම වැදගත් අපි ඉතා අවධාන යොමු කළ යුතු විස්තරයක් තමයි මේ තියෙන්නේ මාතෘකා හටට දීල තියෙනවා අක්ෂ අපිට හොඳට හොරුපුරුදු දැකල හොරුදු අහල පුරුදු ඉගනගෙන තියන මාත්‍රකාවක්තමයි මේ අක්ෂර කියලා කියන්නේ. දැම්පො හාන්දර හිතන ඇැති අපේ එකසේනයත්ම ක්ෂර ඉගන ගත්තා. ඒ අපිට මේ අක්ෂර ආයිමත් උගන්නන්න හදන්නේ බලමු පොරිි විස්තරයක් තියෙනවා. භාෂාවක කතාකිරීමට යොදාගන්නා වචන ලියාතැබීම සඳහා භාවිතා කරණ සංගේතරූප අක්ෂර නම් වේ එහෙමයි තියෙන්නේ භාෂාවක කතාකිරීමට අපි දන්නවා මේ ලෝකයේ තියනවා භාෂා විශාල ප්‍රමාණයක් ලංකාවෙත් තියනව භාෂා කිහිපයක් මේ ලෝකයේ පුරාපවතන විධ රටවල්වල විවිධ ජාතීන් අතර තමන්ගේදහ උදහස් හුවමාරු කරගැනීම සඳහා සංනිවේදනය කිරීම සඳහා මේ භාෂාවන් යොදාගන්නවා ඒක මිනිසුන් අතරත් සත්තුන් අතරක් තියෙනවා නමුත් මිනිසුන් අතර ඒක විධිමත් ලෙස සකස්කරගත්ත භාෂාවක් තියෙනවා. ඉතින් භාෂාවක කතා කිරීමට අපේමි මුයින්, කුට සංනිේදනය කිරීමට යොදාගන්නා වචන මිනිමි කටින් පිටගරන වචන තව කෙනෙක් සඳහා අපි මොකක්කෝදයක් කීම සඳහා අපේ තියෙන අදහසක් පැවසීම සඳහා අපි යොදාගන්නවා වචන. මෙන්න මේ වචන ලියාතැවීම සඳහා දැම් පොඩිහාන්දරෝ මිනිම එකක පොඩ්ඩක් කල්පනා කරගන්න මේ ලෝකයේ තියෙනවා මේ ලෝකයේ තියෙනවා භාෂාවන් විශාල ප්‍රමාණයක්. ගුඩාක් තියෙනවා දහස් ගානක් තියෙනවා. ඉතින් මෙන්නමී දහස් ගානක් තියෙන භාෂාවන් හැම එකක්ම ලියන්න බෑ. ඒ කියන්නේ හැම භාෂාවක්ම ලියන්න අකුරු නෑ. උදාහරණය හැරිටමංපොඩි හදුුරන්ට දන්න දෙයක් කියන්න. අපි පිරිවනීගෙන ගන්න පාලිභා පාලි භාෂාව ගත්තට පස්සේ මේ පාලිභාෂාව ලියන්ෙමනකුරලෙන්ද පොඩිහාදුරු පොරිිහාන්දුරු කියය අපිට පාලි හෝඩියක් තියෙනවා අපි පාලි අකුරු තියෙනවා අන්නේ වන් තමයි අපි පාලිලියන්න්නේ. හො හයුත්තරේ වැරදිනෑ නමුත් පොඩිහාදුරන්නේ පොඩිහාන්දුුරෝ පාලිභාෂාවය වචන ලියන්න යොදාගන්නේ අපි දන්න අපි කතා කරන අපේ මවභාෂාවන සිංහාව සිංහල භාෂාවට තියෙන අකුරු තමයි අපි පාලි ාෂාව වචන ලියන්න භාවිත කරන්නේ උදාහරණයක් වෙතියට අපි දමිල ජාතිකයක් ගමු දෙමළ භාෂාව කතා කරන අයක් පාලිභාෂාවද යම්කිසිදයක් ලියන්න ගියොත් එයාගේ මවභාෂාවන දෙමළ අකුරුවලින් තමයි පාලිචන ලියන්නේ ඉතිං ඒ කියන්නේ ස්පාලිභාෂාවට අකුරු නෑ පාලිභාෂාව තියෙන්නේ කතා කරන්න පමණයි නමුත් අප සිංහල ගත්තොත් ඉංග්‍රීසි ගත්තොත් දෙමළගත්තොත් මෙ අදී විශාල ප්‍රමාණයක් භාෂාවන් තියෙනවලෝකයේ කතා කරන්නත් පුළුවන් ඒ කතා කරන වචන ලියන්නත් පුළුවන් එහෙමත් නැත්තම් යම් කිසි රෝප මගින් සංඥා මගින් යම් කිසි දෙේක අපි කතා කරන ශබ්ද, ලියන්න සටහන් කරන්න පුළුවන්. ඉතිං අන්නේ ලීම සඳහා භාවිතා කරන සංකේත අක්ෂර නම්වේ කතා කරන කටින් පිට කරන මෙ ශබ්ද ලියාතැබීම සඳහා භාවිත කරන සංකේත රූප අක්ෂර කියලා හඳුන්වනො. මේ අක්ෂර කියල හඳුන්වන පොිහඳුනේ විශේෂ හේතුව අක්තියනවා. ඒ හේතුව තමයි අක්ෂර කියනකින් ගෙවෙන්නේ නැති වැයවෙන්නේ නැති එමනත්තං කෙටියෙන් කෙන ඉවරවෙන්නේ නැති. මෙන්නම අදහස තමයි මේ අක්ෂර කියන වචනයෙන් අපිට සරලවම අර්ථගන්න පුුවන් පොඩිහන්දුරුවන්ටම මෙහම දාහරයක් වශයෙන් කියන්නකෝ සංස්කෘත භාෂාව දැන් අවුරුදු දෙදහසකටත් වඩා අධික කාලයක් තිස්සේ පැවතගෙන එනවා. මෙනිමි පැවතගෙන කාල පරාසය තුළ පොත් කොතෙක් ලියවෙලා ඇදද. මිනිසන් කොච්චරනම් සංස්කෘත කතා කරලා ඇත්ද. නමුත් සංස්කෘති භාෂාවයක්කරු ඉවර වෙලා තියෙනවාද. නෑ. තවත් ලියන්න පුළුවන්. අපි දන්නවා හෝඩියක හෝඩියක් ගත් ොතෝනෑම් භාසාාවක් තියන හෝඩියක් වර්ණමාලාවගත් ොත් ඒක තියෙන්නේ සීමා සහිතර්. අක්ෂර ප්‍රමාණයක් පමණයි නමුත් ඒ අක්ෂර ප්‍රමාණය යොදාගෙන ලියන්න පුළුවන් ප්‍රමාණය මෙතෙකැයි මෙච්චරයි මෙපමනයකිර අපට සීමමාකර දක්වන්න බෑ. කොතෙක් ලිව්වත් කොතෙක් ඒ අකුරු පරිහරණය කරත් ඉවරවෙන්නේ නෑ. අන්න ඒ ඉවරවෙන්නේ කියන අදහස දෙන්න තමයි අක්ෂර කියලා අන්න ඒ රූපවලට ඒ සංකේතවලට නමක් දාළ තියෙන්නේ. ලෝකයේ විවිධ භාෂා විශාල සංඛ්‍යාවක් ඇති අතර ඒවා ලියා තැබීමට ඇතැම් භාෂාවන්ට වෙන්ූ අක්ෂර රූප ඇත දැන් කෙටියෙන් කිව්හොත් අපේ සිංහල භාෂාව. සිංහල භාෂාව අපිට කතා කරන්න පුළුවන්. සිංහල භාෂාව හරහාපි සංනිවේදනය කරගන්න. මෙන් මේ අපි සිංහල භාෂාවෙන් සංනිවේදනය කරන අදහස් මේ ශබ්ද ලියන්න අපිට සිංහල හෝඩියක් තියනු. සිංහල අක්ෂ්‍රමාලා වක්තියනු. අන්න ඒ වගේ විවිධ භාෂාවන් වලට ආවේනික වූ අක්ෂරමාලා වක්තියනො. සමහර භාෂාවන් වලට අක්ෂර නැතුවා වගේම භාෂා කීපයකටම, එක මක්ෂරමාලාවක් තිය භාෂාවනුත් ලෝකේ තියනවා දැ බලමු සංස්කෘත භාෂාව දෙස බැලුවම සංස්කෘත භාෂාවට වෙන් වූ අන්න සංස්කෘත භාෂාවට වේනිකෝ සංස්කෘති භාෂාවට වෙන් වූ හෙමන්නත්තං සංස්කෘත භාෂාවෙන් අපි කතා කරන දේ සංනිවේදනය කරගන්න දේ ලියා තබන්න අපිට තියනවා ඒකටම වෙන්න්නූ අක්ෂරමාලාවක් ංස්කෘත භාෂාවටම වෙන්වෙච්ච ඒකටමාවේනික වෙච්ච අක්ෂරමාලාවක් තියෙනවා ඒවාගේම ඒ අක්ෂරමාලා ලියන්න වෙන්වෙච්ච සංකේතරූපමාලාවකුත් තියනු ඒගැන හෝඩියක් තියනවා ඒ හෝඩියෙන් සංස්කෘත අක්ෂරතමයක් පිළියන්නේ සංස්කෘතා දහස්තමයි ඒ අක්ෂරවලින් අපි ලියන්නේ ඉතින් මේ සංස්කෘත අක්ෂරවලට තවත් නමක් භාවිත කරනු බලුම් මොකද කියලා. සංස්කෘත අක්ෂර ලියන සංකේතුරපට දේවනාගරී යක්ක්ෂර කියලා කියනවා. දේව නාගරී මොකද පොඩිහාදුරණෙන් මිනිමී වචනෙන් කියන්නේ. අද වගේ නෙමේ අද නං අපේ ලංකාවේ ඉන්න සියලුම දෙනා. සියලුම දෙනා කතාගන්න සිංහල භාෂාව. ඒකේ දුප්පත් පෝසත් එහෙම බේදයක් නෑ. රනත් පුංචිලමය එක් වුත් වැඩි හිටියෙක් වුණත් කවුරුුණත් ඉගෙන ගත්ත කෙනෙක් නොගත් කෙනෙ කවුරුනත් කතා කරන සිහල භාෂාව. හැබැයි මේ සංස්කෘත භාෂාව කියන එක ඒ කාලේ ඉතාම් ඉහලින් ඉතාමත් මිහෙලින් වැජබෙච්ච භාෂාවක්. සංස්කෘත භාෂාවට ඉතා හළ තැනක් තිබුණ. සංස්කෘති භාෂාව සාමාන්‍ය මනුස්්‍යයට කතා කරන තහනම් ඒන්නේ සංස්කෘති භාෂාව දෙවියන්ට සහ නාගරිකයන්ට පමණයි ආවේනික වුණේ. දේවභාෂාවක් දෙවියන්ගේ ඉගැන්වීම් දේව ධර්මයලියන්න මේ සංස්පෘතිභාෂාව යොදාගත්ත. මෙ මුල් කාලේ පිළිබඳව තමයි ම මේ කතා කරන්නේ ඒවාගේම එකල සිටි නාගරකයන් නාගරකයන් කිවේ යමක්කමක් ඇති අය කුලයෙන් උසස් අය. එකල හිටිය කුලයෙන් පහත් කියලවෙන් කරපු කොටසක්. පිසාචියන් හිටිය පහතට වැටිච්චයි හිටිය ර්මන් කොල්ල කාරු හිටිය මේ කට්ටිට සංස්කෘත තහන. සමහරවෙලාවට ඒකාලෙ සිටි සහර කොටස්වට සංස්කෘත කතා කරනවා හංඉන්නව ධනං. ඒතරං සංස්කෘත භාෂාවට වැදගත්කමක් දුන්න. ඉතින් දෙවියන්ට සහ නගරේ වැසියන්ට පමණක් මේ භාෂාව අනිවාර වෙච්ච නිසා. එයාලට පමණක් වෙං එච්ච නිසා මේ හෝඩියට දේවනාගරී අක්ෂර කියලා. දේවනාගරී අක්ෂර මාලාව කියලා, නමකුත් පට බැඳනාම්. ඉතින් පොඩි හාදුරු ඒකාරණාවත් මතක තියාගෙන ඩැන් අපිට තියෙන්නේ පළමිනිසේණී ඉගෙනගත්ත සංස්කෘත හෝඩිය සංස්කෘත අක්ෂර මාලාව මෙම ශ්‍රේණයේදී වැඩිදුරටත් තා පොඩ්ඩක් එහාට ත අඩියක් විදර එහාට ඉගෙනගන්න තියෙන්නේ එහනම් අපි බලමු මොනවද මේ පාඩම තුළදී අපිට සංස්කෘත භාෂාව පිළිබඳ හදාරන්න තියෙන්නේ කියලා දේවනාගර අක්ෂර මාලාව. ඔන්න මේ පාදමි අපිට ඊලාංකොට සැහැටිට තියෙන්නේ දේවනාගරී අක්ෂර මාලාව. ඔන්න දැන් පළමිනිස්ශ්‍රේී ගෙන ගනිද්ද මේ දේවනාගරයේ කියන වචනය ටික් අඩුවෙන් භාවිත වනේ නැතුවාම නෙමී දැන් මෙතන සංස්කෘති අක්ෂර මාලාව කියනවා වෙනුවට දේවනාගරී කියන වචනය තියන අයිතින් පොඩිහාදුරෝ පටලවා ගන්න එපා අපි පුංචි දවාපුතන් පටවා ගන්න එපා. සංස්කෘත අක්ෂරමාලාව කිව්වත් දේවනාගරී අක්ෂරමාලාව කියලා කිව්වත් එයින් සඳහන් වෙන්නේ එක දෙයක් පිළිබඳව. සංස්කෘත භාෂාවේ දේවනාගරී අක්ෂර පිළිබඳ මීට පෙරවශරයේදීද ඔබ උගෙන ඇත. හොන මගේ කාරණා පිළිබඳ සඳහන් කරා අපේ පුංචි හාන්දුුවන් වහන්සේලා මෙහණින් වහන්සේලා දවා දරුවන් සියලු දෙනාම, නිේනි දන්දවනිසයණයනෙන්නේ පළවෙෙනසේණී දී අපි ඉස්සෙල්ලම ඉගෙනගත්තේ මෙන්න මේ සංස්කෘති භාෂාවේ දේවනාගරී අක්ෂර පිළිබඳව ඉතිං ඒ ගෙනගා නිද්දේ නිකම්ම නිකං අක්ෂර ගෙනගත්තින සර ඉගනගත්තා ්‍යන්ජන ඉගනගත්තා ඒවාගේම පිල්ලං ඉගෙනගත්තා මෙන්න මේ සියලුම කරුණු නැමතත් අප සසිහිපත් කරගන්න හදන්නේ ෝඩිය ගෙනගනි දිගෙන ගත්තු ස්වර ව්‍යන්ජන සහ පිල්ලන් පිළිබඳව මෙන්න මේ දෙවනශේණී පලවෙනි පාඩමේද අපි නැවතත් සසිහිපත් කරගන්නවා නැවතත් කතා කරනවා. ඉතිං බලන්න පොඩිහාදුරන්නේ මුලින්ම සඳහන් කල්ලා තියෙනවා ස්ොර අක්ෂර දාහත දැකින් හා ව්‍යංජන අක්ෂර තිස්පහකින්ද සවානත දේවනාගරී අක්ෂර මාලාව මෙසේය. දැනතකොට පොඩිහාඳරන මතක් වෙනවා ඔක්කොම අක්ෂර, දේවනාග්‍ර ්‍යක්ෂ්‍ර මාලා ඔක්කොම අක්ෂර හතලිස් නවයක් තියෙනවා. හතලිස් නවයෙන් ස්ොර අක්ෂර තියෙනවා දා හතරක්. ඒවාගේම්‍ය ව්‍යංජනනාක්ෂර තියෙනවා තිස් පහක්. ඉතින් අපේ පළවිනිියෙන්ම මෙන්න මේ කොටස් දෙක පිළිබඳව අවධානය යොමු කරල බලමු. ස්ොරදා හතර. කොටසම අපි මේ හෝඩිය ගත්තම හෝඩියේ තියෙන පලවෙනිම වැද ගත්ම තියෙන කොටස. ඇයි වැද ගත්ම කියලා මම කිව්ේ. පන තියනකුරු ටිකන නේද.ආ මේ අකුරු දෙකමකක්ද. මේ අකුරු දෙ මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ ඉරු ඉරු කියලා. කොහද ඉරු ඉරූ කියලා. හන්තුරෙම බ්ද රාට ඒක වැරද්දක් නෑ නමුත් මේක බොහෝ විට ශබ්දවර නිවැරදි ශබ්දතමයි රී සිංහල භාෂාව අපිද්දි රිජිකෝනාශය අන්න එතෙන්දි භාවිතකනම රිී කියන ශබ්දය රින කියරගත්තම රිී කෙන ශබ්දය භාවිතකය නමුත් මේකුර තමයි අපි ලියන්නේ අපි මේ පන්තේද මම උගන්න අද්‍යත් ඳහා ඉරුකෙන ශබ්දයෙන් භාවිතා කරන්නන් නමුත් පොඩිහාදුරු අවධානය යමු කළ තියාගන්න මේකට හරී කියන ශබ්ද දෙක තමයි නිවැරදිම ශබ්ද දෙක හරි. නැවතත් අපි සහිපත් කරම මේ ස්ොරක්ෂරආ ආඊරඉරු එලුඉලුඒයිව ඔක්කොමක්චර දාහතරයි. මෙන් මේ දාහතර තමයි හෝඩිය තියෙන වැදගත්ම කොටස. සිංහලෙන් අපිනම් පණකුරු කියනවා. ප්‍රානාක්ෂර, පණතියෙනකුරු මෙ අකුරු සංස්කෘති භාෂාවපටිහාදනුව ලියද්දී වචනයක මුලට පමණයි ලියන්නේ. වචචනයක මැද අග හෝ වෙනත් යම් තැනක මේ ස්වරාකරු ලියන් නෑ වචනයක මුලට පමණයි, මේ සොරාකරු භාවිත කරන්නේ සිංහල භාෂාවගෙන ගනිදේ සිංහල භාෂාවය අපි ස්ොරාකුරු මැදට භාවිත කරන්නේ ඒ හා සමානවම සංස්කෘති භාෂාවත් සර අකුරු වචනයක මුලට පමණක් අපි භාවිත කරනු. ඊළඟ කොට සැහෙමත් නැත්තං අක්ෂර මාලාවේ දෙවැනි කොටස ව්‍යන්ජන අක්ෂර ්‍යංජන ආක්ෂර තියෙනපොඩි හාඳරණේ තිස් පහක්. මේ පොඩිහාන්දුරුව ලියන හැඩිය ඉගෙනගෙන තියනවා. ලියනාකාරය සහ ශබ්ද කරණාකාරය එක ශ්‍රේණී ඉගෙන ගෙන තියනවා ඒනිසාේ දැ දෙවන ශ්‍රේෙන්ට උස්සලා තියෙන්නේ මෙැනවෙෙන් ඉගෙන ගත්ත නිසා අපි ඒ ඉගෙන ගත්තදේ නැවතත් මතක් කරමු. ්‍යන්ජ නක්ෂර ක ර ගත්තන් පස්සේ පොඩිහාන්දුේ ශබ්ද කරන හරි අමාරයි. බෑ නිවී ශබ්ද කරන්න පුළුවන්. හැබැයි ශබ්ද කරන කෙනාටත් තමාරුයි ඒ ශබ්ද කරන ශබ්්‍යයහංගඉන්න කෙනාට හරි අමාරුවුයි. ඒ කියන්නේ ව්‍යංජන කියන්නේ හල් අකුරුවලට හල් කරලා තියෙන්නේ හැම එකක්ම කියවන වාන සබ්දය වෙනසක් නෑ බොහොම වෙහෙස කරයි. ඒ නිසා මේ අකුරුවලට ස්වරයක් එකතු කොරලා තියෙනවා. අයන්න එකතු කරලා තමයි මේයකරුටක නිර්මාණය කලා තියෙන්නේ. අපි හෙන කියවල බලමු මොනවද මේ ව්‍යංජන ආක්ෂර තිස් පහ කියලා. කාග ගොඩක් පොඩිහාදරුව සබ්ද කරනු මං හං ඉඳදල් තියෙන ඥ කියලා කියන ශබ්දය. ඒක වැරදි මේක එන්නේ . ගරහ සම්බන්ධ වෙලා එන්න ඕන ගග පොඩිනේ මතකතියාගන්න වන රර්ණාවතන මේ දෙවනි පේලිය. ඒවාගේම හතරවැනි පේලිය ටිකක් ශබ්ද කරලා. ගැම්ම ශබ්ද කරන්න ඕන.. න තාද පබා ඔන්න ඒ කොටස් පහක් කබි කතා කරහම පේලි පහක්. ඒ හැම පේලියකටම අකුරු පහක් වෙන්න ඔක්කො මකරු විසි පහක් තියෙනවා. ඉළඟට තියෙනවා අකුරු හතරක පේලියක්. ඒක ටිකක් වෙනස් අගෘටිකක් මේමගේ. ලාවට බර කරලා එහෙම ශබ්ද කරන්න නෑ. යා ර ඊල කට තියෙනවා ටිකක් කට උණුසුම් පිට කරමින් කතා කරන්න ඕන ශබ්ද කරන්න ඕන අකුරු කහිපයක් අකුරු හතරක් තියෙනවා. ශෂසා හා ඔන්න පොිහාදුනින් මෙතන අකුරුත් තුනක් තියෙනවා සයනතුනක් කියලා අපි කියන්නේ සිංහල භාෂාවත් මේක තියනවා නමුත් මේ සයනතුනේ වෙනස්කම් තුනක් තියනවා ශබ්ද තුනක් ශාහ ඊට පස්සේ අං අහ කියලා අකුරු දෙකත් සමගින් ඔක්කු මක්ෂර තියෙනවා තිස් පහක් ්‍යන්ජන අකුරු. ඉති මුල නිගනගත්ත ස්වරක්ෂර දා හතරත් ව්‍යංජන අක්ෂර තිස් පහත් කියන මේ දෙකේ මේ එකතුව අක්ෂර හතලිස් නමයක් අපි මූලිකශයණී ඒ වගේ එකශ්‍රේණී ගැගත්තා වගේ සංස්කෘත හෝ දිය ඔන්න. සියලුම අක්ෂරටික අක්ෂර හතලිස් නවම අපි දැන් කතා කරලා මතක් කරගෙන අවසානයි. ඔන්න ඊළඟට තුන්වෙ පලවෙනි කොටස ස්වර අක්ෂරගෙන ගත්තා දෙවැනි කොටස ව්‍යජන අක්ෂරගෙන ගත්තා තුන්වෙනි කොටස හැටියට එමන් ඇත්තං ඊළඟ කොටස හැටරිතියෙන්නේ පිළිභාවිතය පිළිභාවිතය මේ පිල්ලං නැතුව අපිට වචනයක් එහම නැතන් අපි සන්නවේදනය කරගන්න අපි කතාකරන අක්ෂර ලියාත බණ්ඩ බෑ සියල්ලම හෝඩිය තතින අකුරු හදලිස් නමේ ගත්තක වවට ඒ අකුරු හදලිස් නමින් විතරක් අපි කතා කරන සියලුම ශබ්ද ලියන්න බෑ මොකද එකකුරකට හැඩ තල කීපයක් තියෙනවා. එකකුරක් ගත්තතිං ඒකට ශබ්ද කීපයක් තිනවා. කයන්න ගමු උදාහරණයක්ටට කයන්න ගත්තට පස්සේකා කියලා ඔන්න විධාකාරයෙන් මේ එකකුරකට ශබ්ද කීපයක් තියෙනවා. ඉතිං ඒ ඒ පවතින ශබ්ද ලියාත බන්නත් විවිධ හැඩ තලයුද්දලා එක ම අක්ෂරය ලියන්න පුළුවන්. මං පොඩිහාන්දුරුවන්ට මුලින් මතාක්රන්ට යෙතුනා ව්‍යන්ජන අක්ෂර. ව්‍යන්ජන අක්ෂර කියන්නේ හල් අකුරු. මේ හල් අකුරු කියනෙක තනීම් ශද්ධ කරන හරිම අමාරුයි. දෙයක් අමාරුයි බැහැනිමේ. අමාරුයි, ඉතිං අන්න ඒට පණනැති අකුරුවලට පන දෙන්න ඕන, මොනවද පනතියනු පනතියෙනකෘරතමයි සර අක්ෂර. මෙනිමේ සවර අක්ෂර ගිෙනල්ලා මෙමි පණ නැති. එමනැත්තං ස්රාකුරු ගෙනල්ලා ව්‍යංජනකුරුවලට එකත කොරන්න ඕන. පන දෙන්න ඕන ඒ පණ දෙනකොට ඒ අකුර එක එක හැඩගන්න. අකුරේ පුංචි පුංචි වෙනස්කම්බෙනවා අන්න ඒ වෙනස්කම් වෙනේවට අපි කියනවා. පිල්ලම් කියලා. හරි බලමු පොඩිහාන මේ කොහොමද මේ පිල්ලම් හැදෙන්න්නේ කියලා. ඔන්න ව්‍යන්ජනකුරක් ගත්ත මේක දීලතියෙන්නේ අල්කයන්න හල්කිරීම යොදන්නේ අකුරේ පල්ලෙහයින් පහලට දකුණ පැත්ත්‍රී රග්හල තමයි ඒ එකක ොඩි හන්දරෝ දන්නවා. මෙන්න මේ අල්කයන්නට අපි එකතු කරනවා. ස්ොරක්ෂ්‍රර මාලාවේ පලවෙනිියකුර ඒක තමයි අයන්න. මෙ මේ අල්කයන්නට අයන්න එකතුනාම හැදෙනවාක්ෂරයක්කා බලන්නපොඩි හඳදුුවු හොඳට සවන්දීලකා කියල ශබ්දය එහෙනකොට අන්තිමට කියන ශබ්දය නු. එහෙනම් අපි දැනගන්න ඕන මේ අල්කායන්න ඇතුළේ අයන්න තියෙනවා. කයන්න තුේ අකායන්න ශබ්ද ගන කියලා ඉතිං ඒකට අයන්න එකතුනාම ක කියර හැතිෙනවා ඒක දැනගන්න කොහොමද මේ කයන්න ඇතුළේ අයන්න තියෙනවා එහෙමත් නැත්තාම් මේ කයන්නට අයන්න එකතු වෙලා තියෙනවාකර දැනගන්න කොහොමද මෙන්න මේ හල් කිරීම මෙතන තියනම හල් කිරීම අයින් වෙලා තියෙනවා ඒක නැති වෙලා තියෙනවා ඉතුරු වෙට තියන්නේ කයන්න විතරයි ආන ඒකෙන් තමයි ඇදන ගන්නේ මේ හල් අකුර ඇතුළේ අයන්න තියෙනවා කියලා. ඒක නිසා එකට විශේෂ පිල්ලමක් බාවිත කරන්න නෑ කයන්න හල් කිරීමක් න තොයදුණු. ඊ ඊළඟ ස්ොරාකුර තමයි ආ යන්න. ආ යන්න තමයි සොර අක්ෂ්‍රමාලාවෙේ දෙවනිියකුර. අපි උදාහරණයක්කට අරන්තියෙන්නේ එකම වයන්ජනකුර අල් කයන්න, නැවතත් අල්කයන්නට අප එකතු කරනවා යන්න දැන් අයන්න ඉස්සල් එකතුකරාමකා කියන ශබ් දැහ වුණ දැන් අල්කයන්නට ආයන්න එකතු කොරාම ඔන්න හැදිල තියෙනවා කා කියලාකුරක්. කා අ ඇදිල කියවෙනෝමි කා කියනකොට අපට අන්තිමට එහෙනවා මුලින්ම ශබ් දැහෙනවා අන්තිමට ආ ශබ් දහෙනවා. කා අන්න එතකොට එතන අල්කයන්න සහ ආයන්න එකතුවෙලා තියෙනවා ඔන්න කායනය හදිලා තියෙනවා. මෙන්න මේ ආයන්නේ තියවා දකුණු පැත්ත ඉරක්. අන්න ඒ ඉර මෙන්න මෙතන පිල්ලමක් හැටියට ලියලා තියෙනවා ඒ පිල්ල මතුමයි පොඩිහඳුනේ කයන්නෙත් එහා පැත්තිං නැත්තන් දකුණු පැත්තෙන් ලියලා තියෙන්නේ ඒකට අපි කියනවා ඇල පිල්ල කියලා. ඇලපිල්ල යොදලා අප නිර්මාණය කර ගත්තා කා කියලක්ෂරයක් එතකොට කා කියලා ඇලපිල්ල සහිත අකුර හැදෙන්න්න එකතු ඕනේ අල්කයන්න සහ ආයන්. බලමු ඊළඟකුර ඒත් හල්ලකරක් හල්ලකුරුවට තමයි මෙන් මේ ස්ොරාකුර එකතුකොරන්න පුළුවන්. නැතුව හල්ලකරකට හල්ලකරක් එකතකොරන්න බෑ අල්කයන්නට අපි ඊළඟට එකතු කොරන්නේ ඊ අකුර. ඊ ශබ්දය. ඊ කියන ස්වරය බලමු ඊ හැදෙනවා කි කියලාකුරක් ඔන්න ස්පිල්ලම්. අල්කයන්න ඇතුළේ යන්න තියෙනවා. එහමත් නැත්තම් මේ පණ නැති අකරට ඊ කියන පණතියෙනකරෙන් පණ දීල තියෙනවා ඒ අපි දැනගත්තෙ කොහොමද මෙන්න මේකින් මෙන්න මේ පිල්ල මහරහා තමයි මේ අකර ඇතුළේ යන්න තියෙනවා කෙලා දැ ගත් එතුකොට පොඩිහාඳදුරු මක තියාගන්න ඕන මෙහෙම අකුරක් දුන්නට පස්සේ. මේව නැතුව. මේ නැතුව මේවගේ අකුරක් දුන්නට පස්සේ ඒ අකුර ඇතුළේ තියෙන්නේ මොනස්ොර අකුරද කියලා කියන්න පුළුවන්කම තියෙන්න්න ඕන. ඒකට තමයි මෙන්න මේ සංකේත ටික්ක එහෙමත් නැත්තං පිල්ලම. ඒ අකුරට අදාළ පිල්ලම ඉගෙනගන්න ඕන මතක තියාගන්න ඕනන්න ඒ හේතුව නිසා. නැවත බලමු අල්කයන්නට අපි එකතු කරනවා ඊ අන්න සොරක්ෂමාලාවේ හතරවිනිියකෘතමයි ඊයන්න එතකොටට ඊ අන්න ්‍යන්ජනා කරකට එකතු කිරීමේදී. හැදෙනවා කී කියන අක්ෂරය කදහැදන්නේ කී කියන අක්ෂරය. ඇදිල කියවෙනවා. එතකොටට සිංහලේනං උඩින් ගැටයක් සහිත ස්පිල්ලක් දානවා. එක අපි කියනවා දීර්ග ස්පිල්. ඉතින් සංස්පෘති භාෂාවේ දීර්ග ඉස්පිලලියන්නේ මෙන්න මේ ආකාරයට දකුණු පැත්තෙෙන් අකුරක දකුණු පැත්තෙන් ඉරක්ග හලා උඩිග ලියනවා කී අකුර දීර්ග ඉස්පිල් ඒවාගේම නැවතත් අපි අල්කායන්ට එකතු කරනවා ඊළඟස්ොරය උයන්න. ඒක තමයි ස්වරාක්ෂ්‍ර මාලාවේ ඊළඟස්ොරය ඔන්න උයන්න එකතු කොරයි පස්සේ හැදිල තියෙනවා ලස්සනා කුරක් කු ක කිය හැදිල තියෙනවා. මෙ මේ කු කියනකට හදාගන්න අපි පිල්ලමක් භාවිතා කරා මෙන්න මේට කියවා පාපිල්ල කියල පොඩිහාන්දුරනේ අල්කයන්නට උයන්න එකතුනාම මේ අකුර ඇතුළේ තියෙන්නේ උයන්න කියන එක හඟවන්න මෙන්න මේ පිල්ලමක් භාවිත කරන නමුත්මකද ව්‍යන්ජනාකුරත් ස්ොරාගුරත් එකට එකතුනාම. මේ අකරු දෙකම අපිට ලියන්න බෑන එකතුකොරලා ලියන්න බැඳියකරක්හැටිටලි ඉන්න බෑ. ඒ නිසා තමයි මෙන්න මේ ව්‍යන්ජනා කොර ඇතුළේ සොරාකුරක් තියෙනවා කියන එක හඟවන්න මේ එක සංකේත භාවිතා කරන්න ඒ සංකේතවට අපි කියනවා පිල්ලම් කියලා. ඊළඟට අල්කා යනට එකතු කරනවා ඌූ යන්න එතකොට හැදෙනවා දීර්ගපාපිල් දීර්ගපාපිල්ල මෙන්න මේආකාරයට තමයි යොද එපොඩිහාන්දුරු මතකතියාගන්න ඕන කරණාවක් තමයි හල් කිරීම සහ දීර්ග පාපිල්ල අතර පුංචි වෙන සක්තියනෝ මං ලියල පෙන්න්නන්නම් පොඩිහාදුුරහන්ට සමානින් බැලුවම් පස එක වගේ පේන්නේ අපි බලමු මකුරක් අරගෙන ඒකට මෙම ඉරක්්ගානු මුද්‍රිතාකුරවාල පුංචි මෙම ගැටයකුක් තියනවා. හොඩි කෑල්ලක් ඉතිං ඒ හොඳට අවධානය මතක තියාගන්න ඕන මෙන්න මේක හල් කිරීම එම ඇත්තං අපි සිංහලෙන්ගත්තො කොඩියදානෝ කියලත් කියවන හල් කිරීම හල්ලකුරක් ලයන්නේ මෙන් මේ විදියට එතකොට ඊළඟට දීර්ගපාපපිල්ලලියන්නේ ගැටයක් සහිතව පහලට ඉර. මේ දෙකම දකුණු පැත්තර ඉර තියෙන්නේ මේක ගැටයක් ලියන්නේ නෑ. මුලින් ගැටයක් ලියන්නේ නෑ. නමුත් දීර්ග පාපිලයේදීමේදී ගැටයක් ලියනු. ඉතින් පොඩි හඳුරුව මෙන්න මේ පිල්ලන් දෙකේ වෙනස හොඳට අවධනයෙන් ඉගෙනගෙන මතක තියාගන්න ඕන. හරි. දැන් බලවම් පොඩිහාදුරනේ මේ දීර්ග පාපිල්ල, හොදියල තියෙන්නේ හල් කිරීමට වඩා මේ තියෙන්නේ හල්පිල්ල මේ තියෙන්නේ දීර්ග පාපිල්. ඒ දෙකේ පුංචි වෙන සක්තියනවා. ඊට පස්සේ හල්ල කරොට එකතු වෙනවා ඉරු අක්ෂරය. අපිේ රී කියලා අන්නේ අක්ෂරයක තුනාාම මෙමි දකුණු පැත්තර නැවුණු පොඩිපිල්ලමක්. මේකත් පොඩි වෙන සක්තියෙනවා මේ පාපිල්ල වමටත් ගැටේ සහිත ඇලපිල්ල දකුණටත් නැවිලා තියෙනවා. ඇති මේ දෙක පොඩිහාන්දරෝ එකසේණ ඉදිනටයක් මාරු කරගත්තා දැන්ම ඉතනවාවදැන් දෙ එකසේණී ඉන්න හින්දා තැ පොඩිහාන්දරුවන්ට ඒක ඉගෙනගන්න මතක තියාගන්න ලේසි වෙනවා ඇති කියලා. හරි අපි බලමු පිල්ලම් ටිකේ මොනවද ඉතුරු පිල්ලන්ටයෝක කොහොමද යෙදිල තියෙෙන කියලා. අප එකටත් අරගෙන තියෙනවා ව්‍යංජනක්ෂරය සඳහා අල් කයන්න, මේ අල්කයන්නට අප එකතු කරනවා සරාක්ෂමාලාවේ ඊළඟකුර ක්‍රීයක්ක්ෂරය අපි ඉරූගිල හඳුන්වන්නේ ආන්නේ ඉරූවක්ෂරය තමයි ඊළඟට තියෙන්න්නේ ඇති මේ දෙක එකතු කොරාම. එමන් නැත්තාම් මෙන්න මේ පණ නැති ව්‍යන්ජනාකුරට මේ පනතියෙන සොරක්ෂරය අපි ආරූඩ කරනවා. එෙමනත්තාං ඒ දෙන්න එකතුකොරනවා. එද එකතු කරාම පස්සේ පිල්ලමක් නිර්මාණය වෙනවා මෙන්න මේක සිංහලේ දිනං. ගැටය සහිත ඇල්ල පිළි දෙක කියල තමයි හඳුන්නුවන්නේ. මෙන්න ඒ ගැටය සහිත ඇල පි දෙක සංස්කෘති භාෂාවෙන් ලියනාකාරය සහ එය ව්‍යන්ජනාකුරකට ඒ පිල්ලම යොධනාකාරය එතකොට පොඩි හාදුරු මතක තියාගන්න ඕන මෙන්න මේ පිල්ලම දැක්ක ගමන් මේ ව්‍යන්ජනාකර ඇතුලේ තියෙන්නේ මේ ව්‍යන්ජනාකරට ආරෝඩ වෙලා තියෙන්නේ රී කියනක්ෂරය නැත්තං. අපි ඉගෙනගෙන තිෙනවා ඉරූ කියන අක්ෂරය තමයි මේ ව්‍යන්ජ නකුර ඇතුළේ තියෙන්න කියලා. හරි තුන්වෙනුව බලමු ඉළඟට තියවා. ව්‍යංජ නකුරට ඉල්ලු කියන මේ අක්ෂරය නම් පුනිිහාහඳුවන්ට ගොඩක්ම හුරු පුරුදු නෑ. මොකද අපි සිංහල භාෂාවද්දී මේ මේ අකර භාවිතා කරලා ලියන වචන බොහෝමාඩුයි කතාකිරීමේදීත්. මේ අකුරු දෙක භාවිතාවන්නේ නැතිතරම්. සංස්කෘතිභාෂාවත් බොහෝසින් අඩුවෙන් භාවිතාවන අක්ෂර දෙකක් තමයි. ඉලු ඉලූ කියල කියන්නේ භාවිතා නොවෙනවා කියන එක නෙවෙයි. ඉතාමත් අඩ්ඩුව එමම භාවිතාවන අක්ෂර දෙකක් තමයි. ඉල්ලු ඉල්ලූ කියල කියන්නේ. ඉතිං ඒ නමුත් අපි හෝඩී තිය අක්ෂර හැටියට හෝඩි ඉගෙන ගනිදදි මේ පිල්ල ඉගෙන ගනිද්දී මේ අක්ෂර පිළිබඳව දැනීමක් ඇතිකරගනීම ඒ පිළිබඳ ඉගෙන ගැනීම අනිවාර්ය වෙනවා. බලම් පොඩි හාදුන්නේ හල්ලා කුරකට එෙමන්නත්තාම් ව්‍යන්ජනා කුරකට කොහොමද මේ ඉල්ලු කියන ඉලූ කියන අක්ෂරය කොහොම දෙ කතුකරන්න ඉල්ලු ඉල්ලෝ කියෙන ක්ෂර දෙකම එකතකරාම මෙන්න පොිහාඳදුනේ පිල්ලමක් හැදිල තියෙනවා වෙනසක් නෑ ඒ පිල්ල මේ සහ අකුරේ ඉලු අක්ෂරය ඒ ආකාරෙන්ම ලියනවා පිල්ලමටත් ඉලූක්ෂරයාත් පිල්ලමක් හැටිට භාවිතා කරනවා ඒ අක්ෂරයම හැබැයි ලියන තැන වෙනස් මෙන්න ඉල්ලු අක්කුරගෙනහිල්ලා ව්‍යන්ජනාකරේ පහලිං ලියනවා ඉලූ අක්ෂරයත් ගිෙනහිල්ලා ව්‍යංජනක්ෂර පහලිං ලියනවා එත කොට නිර්මාණය වෙනවා අන්න ඒ පිල්ලම සහිත අක්ෂරය. ලුලූ කියල තමයි මේ මේ ලියපු අක්ෂරය අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්න. ඒ අක්ෂර දෙක හැරුණ කොට මෙතනින් පස්සෙ තියන සියලුම අක්ෂර එම නැත්තාං මෙතනින් පස්සතියන සක් ආරෝඩ කරල ලියනාකුරෝ සංස්කෘති භාෂාවේ බොහෝමයි සෑහෙන්න්න භාවිත වෙන නිසා ඒ බිලිබඳව අපි වැඩියවදාානයක්කමු කරලා ඉගෙන ගන්න ඕන අපි දැන් බලමු අල්කයන්නට මේ ව්‍යන්ජනකුරට ඒ අක්ෂරය හොඳනමතක තියාගන්නවන් ඉගැ ගෙන තියෙන කාරණාවක් තමයි සංස්කෘති භාෂාව එයන්නක් නෑ සිංහල භාෂාවේඒ අයි කියලකුරු තුනක් තිබනට සංස්කෘති භාෂාවය තියෙන්නේ පොඩි හඳරනේ ඒ යි කියලා කෘතිිකක් විතරයි මේක දිගට ඇදිලා කියවෙන අකුරක්. ඒ කියල කෙටියෙන් කියන්න බෑ දැන් අපි සිංහල භාසාාවේ එලුවා කියරකන් එලුවා කියනකට ඒ අකුර කියවන නමුත් සංස්කෘති භාෂාව එහෙම යන්නක් යොදල වචනලියන්න බෑ ඇයි මේ අකුර ඒ කියල ඇදෙන නිසා. බලමු අපි මේ ්‍යංජනාකුරට මෙනමේ ඒ කියන ස්වරය එකත් කොරලා ආරෝඩ කරලා බලමු. න්න එතකොට හැදෙනව පොඩි හදුරන්නේ මෙන්න මේ කේ කියනකුර කේ කියනකර හැදෙනවා මේ ව්‍යන්ජනාකරට මේ ඒ කියන ස්වරය එකතු කරාම මෙන්න මේ කයන්න ඇතුළේ හල්ක අල්කායන්න ඇතුළේ ඒ යන්න තියෙනවා කියලා අපි දැනගන්න කොහොමද මෙන්න මේ පිල්ලම හරහා මේක සිංහල භාෂාවදී කොම්බුව හැටිට පිළියන්නේ සංස්කෘති භාෂාවත් කොම්ඹුව තමයි මේ ලියන්නේ. කොම්බුවලියන්නේ අකුරට උඩු පැත්තෙන්. හල් අකුරකට ඒ අන්න එක තුනාම මෙ කොම්බෝ යොදල තමයි අකුර ලියන්නේ මෙන්න පොඩිහානුන්නේ කොම්බෝයොදලා අකුරලියන ආකාරය. කොම්බෝලියන්නේ අකුරට උඩු පැත්තෙන්. හරි බලමු ඊළඟට අල්කයන්නට ඒ මරනැත්තම් මේ ව්‍යංජන අකුරට කොහොමද කියන අක්ෂරය එකත කොරන්නේ මෙන්න අයි කියන අක්ෂරය තියෙනවා එයන්නට කොම්බුවක් දාලා අයි කියන අක්ෂරය තියෙනවා ඒ අක්ෂරය මේ අයි අක්ෂරය අල්කයන්ට එකත කොරාම මෙන්න කොම්බු දෙකක් සහිත කයන්නක් හැදෙනවා. කොම්බු දෙකක් සහිත කයන්න අප මේක ශබ්ද කරනවා කයි කියලා ඒගැන්නේ අයි කියන ශබද්දය ඇහෙන් ඕන කයි කියනකොට ක අකුරත් එහෙනවා. කියන ශබ්්‍යත් හනවා එතකොට තමයි කයි කියනහඬ එන්නේ ඉතිං කොම්බු දෙකක් තියෙනවා කියෙනක හඟවන්න මෙන්න මේ සංකේතය භාවිත කරනවා අපි. ඊළඟට මේ අල්කායන්ට අප එකතු කරනවා එම නැත්තං ආරු උඩ කරනවා ඕ කියන අක්ෂරය එයන්න වගේම තමයි සංස්කෘති භාෂාවේ ඔයන් න්නක් නෑ ඔරුව කියලා අපි සිංහලිල්ලියන් එතකොට ඕ කියන අක්ෂරය නෑ ඕ කියලා ඇදී කියන අක්ෂරයක් තමයි තියෙන්නේ. එතකොට මේ අල්ලකුරට එමන් ඇත්තම් වියන්ජනකුරට ඕ කියන අක්ෂරය ආරූඩ කරාම මෙන්න මේ පිල්ලම නිර්මාණය වෙලා. ඒ පිල්මත් සහිත අකුර නිර්මාණය වෙනවා කෝ කියලා. කෝ කියන අකුර නිර්මාණය වෙනවා. හරි දැම් බලුම් පොඩි හාදුනේ සොර අක්ෂර මාලාවේ අවසාන අකුර අවු එමනැත්තං, පිල්ලං භාවිතේ අවසාන පිල්ලම අව් කියන අක්ෂර සමඟ එකතු කරලා හැදින පිල්ලම මෙන අල්කයන්න තියෙනවා ඊළඟට අප එකට එකතු කරනවා අව් කියන අක්ෂරය අව් කියන අක්ෂරයකත කොරාම පොඩි හාදුරන්නේ මෙන් හැදෙන අකුර මේක අපි ශබ්ද කරන්නේ කවු කියලා. එක ශබ්ද කරන්නේ කව් කියලා. ඉතින් මේ අකුර ඇතුළේ තියෙන්නේ අව් කියන අක්ෂරය කියලා අපි දැනගන්න කොහොමද මෙන් මේ පිල්ලම හරහා. පිල්ලමත් සමඟ ව්‍යංජ නක්ෂරයක් තියෙනවනං ඒක කයන්නරති වනොත් කවු කියලා සමනෙන් ගයනට තිබනොත් ගෞ් කියලා මයන්නට වගේ ති වුණොත් මවු් කියලා අව් කියන ශබ්දයක් සමග තමයි මේ පිල්ලමාපි කියවන්නේ දැංපඩිහාදුරන තේරෙන්න ඇති ඕනෑම ව්‍යන්ජනාකුරක් ම මුලින් සඳහන් කරා ව්‍යංජනාකුරක් කියන්නේ හල් අකුරක් ඒව තනීම් ශද්ධ කරන්න හරිම අමාරුයි බැරි නෑ ශබ්ධ කරන්න පුළුවන් හරි අමාරුයි. ඉතිං අන්න ඒ අමාරුවෙන් ශබ්ධ කරන අකුරු ටිකට අපි යොදනවා පිල්ලම්. පිල්ලම් යොදලා ඒ අකුර එක එක ආකාරයට හැඩ තලවලට නිර්මාණය කරලා ශබ්ද කරනු. අන්න ඒ පිල්ලම් ටික යොදන්න අපි භාවිත කරන්න මොනවද මෙන්නමි ස්ොරක්ෂර අයන්නේ සිට අවදක්වා ඇති ස්ොර අක්ෂර දාහතරම භාවිත කරනවා මේ පිල්ලම් නිර්මාණය කරගන්න හල්ලකුරට කියන්න අපි පණ නැතියක්කුරක් කිව්වා. මේ පණනැතියකරට අපි පනතියනාකුරු පනතියනකුරු කියලා පිහඳින්නුවේ සරක්ෂර. ඉතින් මේ පණ නැතියක්කුරට පනතියනාකුරු ගෙනල්ලා ඒ දෙන්න එකට එකතු කොරලා පනතියනකුරක් බවට පත්කරනවා. එතකොට මේ දෙන්නා එකට එකතඋනා කියන්නේ කොහොමද දැනගන්නේ මෙන්න මේ පිල්ලංවලින්. පිල්ලම් ටික හොන තික තියා ගත්තම පොඩිහාමදුරන්ට පුළුවන් ්‍යන්ජනාකර ඇතුළේ ඉන්නේ මොනසරයද කියලා දැනගන්න. ඒක දැනගන්නේ මේකේ තියන පිල්ලම් හරහා. ඉතිං ඔන්න පොඩිහා දුන්නේ පිල්ලම් පිළිබඳව අපි එකකොටසක් අවසන් කරා. ඊළඟට එම පාඩම අපි ගනගත්ත ඒ පිල්ලන්ටික නැවතත් විස්තරාත්මකව සංස්කෘතියෙන් සහ සිංහලෙන්, තවත් දියුණුවලා තවත් අඩියක් ඉස්සරහට ය විස්තර කරලා තියෙනවා අපි ඒපි ලිබඳවත් කෙටියෙන් අපි විස්තර කරල බලමු. පඩයාදනේ ඔන්න තියෙනවා පලවෙනිෙන්ම සිංහල සිංහල සොරාක්ෂර මාලාාව. ඊළඟට තියෙනවා සංස්කෘතර් සොරාක්ෂර මාලාව. ඉතිං ඊළඟට තියෙනවා සිංහල සංස්කෘත පිල්ලම්. අප මුලින් සඳහන් කරා මුලින් අප පිගෙන ගත්තා මේ සංස්කෘත පිල්ලම් ටික. ඒ පිල්ලම්ටික නැවතත් නම සහිතවම සිංහලෙන් දීල තියෙනවා එක පෙළ පපොතේ පොඩිහඳරන්න්න බලාගන්න පුලුවන්. ඉතින් මේ දීපු සොරක්ෂරත් ඒ සොරක්ෂර යොදාගෙන නිර්මාණය වන සිංහල පිල්ලමත් සංස්කෘත පිල්ලමත්. දීල තියෙනවා ඒවාගේම ඒ පිල්ලම සංස්කෘත අකුරක්ෂඳහා කොහොමද යොදාගන්නේ. ඊට පස්සේ ඒ සංස්කෘතා අකුර නිර්මාණය වුණේ කොහොමද මොනාකුරු දෙකක් එකතු වෙලාද කියලා නැවතත් දීල තියෙනවා. ඊට පස්සේ ඒ නිර්මාණයවෙච්ච අකුර හරහා අපිට වචනයකුත් දීලතියනවා. අපි ඒ පිළිබඳව දැන් එකින් එක විමසාබලමු. ඕන පොඩිහාදුනේ අපි කතා කලා වගේම සිංහල හෝඩියෙත් පලවෙනිසරාකර අයන්න. සංස්කෘත හෝඩියෙත් පලවෙනිසරාකුර, අය ඔන්න ඒ අකුරු දෙක පොඩිහාන්දුරු දැ හඳුනාගෙන තියෙන්නේ. අපි මුලින් සඳහන් කරා වගේම ඒ දෙකට පිල්ලම් නැත සිංහලෙත් පිල්ලම් නැත සංස්කෘතිත් පිල්ලම් නැත. එතකොට අපිමන්න මේ අයන්න මේ අයන්න එකතු වනාම හැදෙනවා කයන්න කොහොමද හැදුනි. මුලින් කතා කරා. අල්කයන්නට එකතු කරා අයන්නක් හැදෙනවා. හයන්නක් අපි කිව්වා ්‍යංජනකුරක් කියන්නේේ හල්ලකුරක් ඒ හල්ලකුරකට එකතු වෙනවා අයන්න හෙමනැම් සොරකුරක් මේ සොර එකුණ ව්‍යංජනකරට මේ ව්‍යන්ජනාකුරේ තියන ව්‍යංජන ස්වභාවය හඟවන හෙම නැත්තම් ්‍යන්ජන ස්වභාවය දක්පන සංකේතය තමයි හල් කිරීම. අපි කොඩියදානෝ කියරත් කියන නේද පොඩි කාලේ ආන ඒ ඒක ඉවත් වෙනවා. ඒක ඉවත් වනාම කා කියන ස්වරූපෙන් පැෙනී සිටිනවා. එතකොට අපි දන්නවා මේකා කියන ශබ්දය තුළේ අපිට ඇහෙනවා ශබ්ද දෙක ශබ්දහෙනවා ශබ්දෙනවා.කා එතකො අප මතක් කර ගන්න පුළුවන් සිහත් නකා ගන්න පුළුවන් මේ අකර ඇතුළේ ඉන්න ස්ොරය තමයි ආ ශොරය පලවෙෙනියකුරකා හොඳින් ශබ්ද කරාම අපිට හක හොයා ගන්න පුළුවන්කා කියනකොට කයන්නත් ඇහෙනවා. අයන්නත් ඇහෙනවා. ඉතින් පොඩි හාදුරන්නේ මෙනි මෙතන වචනයක් දීල තියෙනවා කමල කියලා. කමල එතකොට මේ හැදිච්ච පලවෙනි අකුර තමයි අප මෙතන දීල තියෙනෙ කයන්න හැටියට ස්වරයත් ඒකඒසවරය ව්‍යංජනයකට ආරෝඩ කරලා කයන්න නිර්මාණය කරගෙන තියෙනවා. තවාකුරු දෙකක් දීල තියෙනවා. ඒ අකුරු දෙකෙත් කිසිම පිල්ලමක් නෑ. හැබැයි ව්‍යංජන ස්භාවත් නෑ ව්‍යංජන ස්භාවය කිවවේ හල්කිරීමත් නෑ එහෙනම් ඒ දෙක ඇතුළෙතියෙන් නෙත් අයන්න කියලා අපිට මතක් කරගන්න පුළුවන් මොකද මේ කයන්නට හල්කයන්නට අයන්න එකතුනාාම හල් කිරීම ඉවත් වනා ක කියන ශබ්දයෙන් පෙනී සිටියා. එතකොටට අල්ම යන්නට අයන්න එකතු වෙලා එහෙතිබෙන හල්කිරීම ව්‍යංජන ස්භාවය ඉවත්වෙලා. ම කියන ස්වරූපෙන් පෙනී සිටිනවා ලයන්නත් එහෙමයි පොඩිහාමුදුරුවනේ එහි හල් කිරීම ඉවත් වෙලා ව්‍යන්ජන ස්භාවය අයින් වෙලා ස්වරයක් ආරූඩ වෙලා ආරූඩ වෙච්ච වරය තමයි අයන්න. ඒක නිසා ඒ අකුරුත් තුනේම අපිට දක්න ලැබෙනවා අයන්න කියන ස්ොරය තමයි ආරූඩ වෙලා තියෙන්නේ. ඉතිං ඒ බව දැනගන්න අපිට පිල්ලමක් න පිල්ලමක් නැති බවතමයි අයන්න ආරෝඩ කරනවා කියනකේ තේරුම. බලමුමපුරියාන්දන ඊළඟකුර දෙවැනි අකුරතමයි ආයන්න සංස්කෘතයෙන් ආයන්න ලියනාආකාරය මෙනම ආයන්න යොදලා කොහොමද ව්‍යන්ජනකරක් පිල්ලමක් සහිතකුරක් බවට පත්කර ගන්නේ පිල්ලමක් සහිතකරක් බවට පත්කරගන්න කොට මෙන්නම ලකුණ අපි යොදාගන්න. සිංහලේ තියෙන ඇල පිල්ල සංස්කෘතයට ලියන්නේ මිනිම ආකාරයෙන් ඒ ඒ පිල්ලම ලියන්නේ. අකුරේ දකුණු පැත්තිෙන්ඒ පැත්තමාරු කරගත්වොත් අක්ෂරය වරදිනවා ඒක නිත්සා අපේ පොඩිහාන්දුුරු අවධානයෙන් යුක්ත මතක තියාගන්න ඕන ඇල්ල පිල්ල යොදන්නේ අකුරේ දකුණු පැත්තෙන් දකුණු පැත්තෙන් උඩහ සිට පහල නිරක්්ගැසීම ව්‍යජනකරේ ති හල් ස්භාවය. හල්ලකුරේ තියන හල් කිරීම ඉවත් කරලා මේ ආයන්නේ දකුණු පැත්තේ තිය පිල්ලම ගැෙන හිල්ලා කයන්නේ ඉදිරියෙන් ලියනු. අන්න එතකොට හැදෙනවා කා කියන අක්ෂරය. යන්න පොිහාඳනට උදාහරණයක් දීරතිෙනවා කාසා මෙන්න මේ පලවිනිියකුරෙත් දෙවනියකුරෙත් දක්නට ලැබෙන්නේ මෙන්න මේ ඇලපිල්ල. ඒ යන්නේ ආ යන්න කියන ස්වරය තමයි අන්නේ අකුර ඇතුළට ආරූඩ වෙලා තියෙනෙම්. තුං නියෙන් තියෙන පොඩිහන්තුරනේ යන්න ඊ අක්ෂරය ස්වරය. ඉතින් ඊ කියන ස්වරය හරහා නිර්මාණය වෙන්නේ ඉස්පිල්ල. මෙන සංස්කෘත භාෂාව ස්පිල ලියනාකාරය තියෙනවාවම් පැත්තෙන් ඉරක්ගහලා උඩිින් දානවා කැප්ප එකක් වගේ. අපි දන්නවානේ ඉස්පිල්ල කියවට ඉස්කන්නේ හිස කියන්නේ අපේ ඔලුව. එතකොට අකුරටත් තියෙන ඔුවක් අකුරේ ඔළුව පැත්තෙන් දානු පිල්ලම ඉස්පිල්ල කියලාබි කියනවා. මෙන්න පඩිහදුනේ ඉස්පිල්ල සාමානයෙන් කෙටි ඉස්පිල්ල අකුරේ වම් පැත්තිං මුල් පැත්තෙන් තමයි ඉස්පිල්ල ලියන්නේ ඉස්පිල්ල කියලා කියන්නේ අල්කයන්නට ඊ කියන ස්වරය එකතු කරලා මේක තියන හල් ස්වභාවය හල් කිරීම අයින් කරලා මේ ඊ අකුර ඇතුළත් තුනා කියන අදහස දෙන පිල්ල යොදල තියනවා දැම් පොඩිහහාදුරන්නේ එක පැහැදිලි වෙන්න ඇති ඒ අකුරු දෙක එකතුනා කෙර හැදනුකි කියනාකුර යොදලා කියන කියන උදාහරණ වචනය දීල තියනවා. ඔන්න පොඩිහාදුරන්නේ වාක්කයක කොහොමද වචනයක කොහොමද පිල්ලමක් යොදන්නේ කියන එක දැනගන්න තමයි මේ උදාහරණ වචන දීලා තියෙන්. ඊර ගක්ෂරය හැදිට දක්වල තියෙනවා ඊයන් ඊ අච්චරය යන්නේ දීර්ගකර දීර්ග ස්වරය අන්න ඒ දීර්ග ස්වරය ව්‍යංජනයකට එකතු වනා කියන එක හඟවන්න සිංහලේ භාවිත කරනවා මෙන්න මේ දීර්ග ස්පිල්ල සංස්කෘති භාෂාවය භාවිත කරනවා මෙන්න මේ සංකේතය මේ සංකේතය හඳුන්න්නන්නේ දීර්ග ඉස්පිල්ල කියලා. ඉතින් පොඩි හඳදුරනේ ඊ කියන ර ව්‍යංජනයකට එකතු වනාම මෙන්න කයනට එකතු කොරලා හදල තිෙනවා කී කියන ශබ් දේන අකුර. ඉතිං අල්කයන්නට ඊයන් එකතු කිරීම මෙන්න ඒ සඳහා නිර්මාණය වුණු. අකුර ඒ අකුර හරහා කීටක කියන උදාහරණ වච්චනය දීල තියෙනවා. මේ උදාහරණ වචන දෙන්නේ පොි හදුනේ කොහොමද වච්චනයක් ඇතුළත. අපි වාක්‍ය නිර්මාණය කිරීමේදී වචන ගොඩක් නිර්මාණය කරනවා අන්න ඒ වචන ඇතුළත, හොද මේ පිල්ලං භාවිත කරන්නේ කියන එක දැනගන්න තමයි මේ උදාහරණ වචචන දීල තියෙන්නේ ඉළඟට තියන වපඩි හාන්දුුනනේ පාපිල්ල සිංහල භාෂාවේ පාපිල්ලි වර්ග කීපයක් තියෙනවා ඉතිං මෙන්න පාපිල්ල යොදනාකාරය මෙතන දෙකක් දීල තියෙනවා තා පිල්ලමක් තියෙනවා හමත් පාපිල්ලක් තියෙනවා නද අපි රු කියනක්ෂරලියන් ඉතිංන්න ඌ කියන ස්වරය ්‍යංජනයකට ආරෝඩ කිරීම තමයි මෙතන්දදි සිද්ධ වෙන්නේ එතකොට මෙන්න පාපිල්ලක් නිර්මාණය වෙනවා. කුටීර කුටීර කියලා උදාහරණ වචනයක් දීර තියෙනවා කු කියනකළ නිර්මාණය වනේ මෙන්න මේ ඌ කියන ස්වරය ව්‍යංජනයකට එමන් ඇත්තම් මෙතෙන්දි හල් කිරීම යොදපු අකුරක් අල්කයන්නට ආරෝඩ කරපුුණි සා තමයි මෙ මේ කියන පාපිල්ල සහිත අකුර නිර්මාණය වනේ පොඩිහාන්දුුරට මෙනමතෙදී වැදගත් කාරණාවක්සිහිපත් කරන්න ඕන අපි භාවිත කරනවා සිංහල භාෂාවේ පාපිලි තුනක් මෙ තුනක් පොහොමද භාවිතා වෙන්න කියලා අපි බලමු. සාමාන්‍යෙන් පයන්න ලියලා අපි පිල් යොදන්නේ ඔන්නව කාරයට පපු කියන ශබ්දයෝදාගන්න පාපිල්ල භාවිත කරන්නේ මෙන්න මේ ආකාරයට පහලරි රක්්ගහලා ඒ අපුර අපි ලියනවා. ඊට පස්සේ අපි බලමු තයන්නට තයන්න වගේ අකුරක් ගත්තම් පස්සේ මෙන තු කියන්න එවනතම් වූ කියන ශබ්දයඌූ කියනස්ොරය සිංහලේ ඇතුල් කරන්න මෙන්න මේ පිල්ලම තමයි අපි භාවිත කරන්නේ එතකොට තවත් ආවේනිෙකු ඔව් අකුරක්තිනවා මෙන්ම රයන්නට විතරයි මෙ මේ පාපිල්ල භාවිත වෙන්න. රු කියන ශබ්දය යොදාගන්න මෙන්න මේ මේ ඇදය කියන්න බෑ ඇදේවුනෝතිං ඒක රැවෙනවා. මේක පාපිල්ලක්. මේක තමයි සිංහල භාෂාවය තියන විශේෂ ලක්ෂණය මේ විශේෂ ලක්ෂණයම් පොඩිහාමුදුරණේ සංස්කෘති භාෂාවටත් ඒ විදිටම තියනවා. සංස්කෘති භාෂාවය සාමාන්‍යයෙන් මෙන පූ කියන අකර පයනට දාපු පාපිල්ල ලිවීමේදී මෙන්න මේ විදිර පාපිල්ල භාවිත වෙන. තු අකුරලියන්නත් ඒ පාපිල්ල භාවිත වෙන මොකද සංස්කෘති භාෂාව පාපිළි දෙකයි තියෙන්නේ. නමුත් රයන්න ලිවීමේදී සංස්කෘති භාෂාව භාවිතා කරන්නේ සිංහල භාෂාවට ආවේනික වූ පිල්ලමක් තියෙනවා වගේම සංස්කෘති භාෂාවටත් තියෙනවා මෙන්න මෙහෙම පාපිල්ලක්. එතකොට පොනිහාරු මතක තියාගන්න ඕන අනිත් හැමා කුරකටම ්‍යන්ජනාකුරු අතරින් හැමාකුරකට මෙන්න මේ පාපිල්ල. දැම්මත් රයන්නට විතරක් ආවේනික වූ වෙනම පාපිල්ලක් තියෙනවා. මේක පොනිියාාදුරුණේ කෙටිපාපිල්ලත් දීර්ගපාපිල්ලත් වසයෙන්. ර අකුරට වෙනම තියනවා. මං ඒකත් මේ අවස්ථාවේදම කියල දෙන්නම් අපි කලින් ඉගෙනගත්ත නිසා පයන්න දීර්ගපාපිල දැමීමේදී මේ ආකාරයෙන් පාපිල්ල භාවිතා කරනවා වගේම රයන්න ලියලා ඒ සඳහා දීර්ගපාපිල්ල භාවිතා කරන්නේ මෙන්න මේ පිල්ලම මෙන්න මේ ස්ථානයෙන් ලියල. රයන්නට පා දීර්ග පාපිලේ දීමේදී මෙතන අපි භාවිතා කරන්නේ නෑ එතන භාවිතකරෝතින් ඒ අක්ෂරය නිවැරධයක්ක්ෂරයක් විදිහට ගණන්ගන්න බෑ ඒක වැරදික්ෂරයක් හැටිට තමයි භාවිත කරන්න වෙන්නේ. ඉතින් පොඩිහාදුරන්නේ ම්‍ය අවස්ථාවේදී මතකතියාගන්න ඕන කොහොමද අපි පාපිල් කෙටිපාපිල්ල සහ දීර්ගපාපිල්ල ඒ ඒ අකුර සඳහා භාවිත කරන්නේ කියලා. හරි දැම් මෙතන අපි දීර්ගපාපිල්ල කතා කරා. මෙ ඒකුර පොිහදුුන්නේ දීර්ගපාපිල්ල යොදලා කයන්න නිර්මාණය කරලා තියෙනවා කයන්න සඳහා. හල්ලකුරක් වෙන ව්‍යන්ජනකුරක් වන කයන්න සඳහා ඌ අක්ෂරය. ඌ කියන ස්වරය ආරෝඩ කරලා අපි දීර්ගපාපිල් නිර්මාණය කරගෙන තියෙනවා දීර්ගපාපිල් නිර්මාණය කරලා ඒක ඒ අක්ෂරය සඳහා කයන්න සඳහා යොදලා තියෙනවා. අන්න මෙනි මෙත උදාහරණ වචනයක් දීල තියෙනවා கூ. ඒක තමයි වචචනයන් ලිවීමේදී මේ පිල්ලම භාවිත කරන ආකාරය. හරි. ඒ කොටස්ස අවසං වෙන කොට අපි ටිතුරු වෙලා තියෙනම තවත් ස්ොරාකුරු කීපයක් සහ ඒ ස්ොරාකුරු යොදාගෙන නිර්මාණය කරන පිල්ලම් කීපයක්. හරි. කොඩිහාන්ඳදරුවනේ ඊළඟ ස්රාකුර තමයි රි අක්ෂරය අපි ඉරු කියල හැඳන්නුව අන්නේ අක්ෂරය ඒ අක්ෂරය ්‍යංජනාකරකට ආරෝඩ කිරීමේදී මෙන්න ගැටය සහිත ඇලපිල්ල අපි ඒකට යොදාගන්නවා. ගැටය සහිත ඇලපිල්ල යොදාගන්නවා. පොරිිහඳන අපි දැන් බලමු සොර අක්ෂර මාලාවේ ඊළඟ ඉතුරු සොරටි. ඉතුරු සොරටික කොහොමද ව්‍යංජනාකරකට යොදන්නේ. පිල්ලමක් හැතිියට ස්ොරාකරක් ම්‍යියන්ජන කුරකට එකතු කරලා කොහොමද ලියන්න කියලා. ඔන්න තියෙන පොටි හාඳරන්නේ අපි ඉරු කියල හඳුන් වන රීක්ෂරය තියනවා මෙන මේ අක්ෂරය කොහොමද ලියන්නේ පිල්ලමක් හැටියට කියලා අපි බලමු ඔ රී අක්ෂරය මේක අකරකට යොද්දී පිල්ලමක් හැදෙනවා ඒ පිල්ලම හඳුන් නන්නේ ගැටය සහිත ඇලපිල්. ගැටය සහිත ඇලපිල්ල කියන එක තමයි මේ රී අක්ෂරය එහන් අත්තං අපි මුල්ලින් ඉගෙනගෙන තියෙන්නේ ඉරවක්ෂරය ආන්න ඒ ව්‍යන්ජනාකරට යොද්දී පිල්ලමක්හට භාවිත කරන්නේ ගැටය සහිත ඇලපිල්ල. සංස්කෘතිභාෂාවෙන් මෙන්න ගැටය සහිත ඇලපිල්ල ලියන ආකාරය මේක පාපිල්ල වගේ වුනාට පාපිල්ල ලියන පැත්තට නෙමයි. පැත්තර තමයි ලියන්නේ මෙන්න දකුණට කරකවිල තමයි මේ ඉරු අක්ෂරය හෙමනත්තාං ගැටය සහිත ඇලපිල්ල ්‍යන්ජනාකරකට යොදන්නේ. හල්ලාකුරක්තියෙනවා හල්ලාකුරට අපි රීකෙන අක්ෂරය එකතු කරනවා මේ අක්ෂර දෙක එකට එකතුනෙන් පස්සේ සරව්‍යන්ජන සංයෝගයක් හදෙනවා ආන්න ඒක පෙන්නුම් කරන්නේ මෙන්න මේ වගේ පිල්ලකින් ඒක තමයි ගැටය සහිත ඇලපිල්ල ක්‍රපන කියලා අපිට ශබ්ද කරන්න පුළුවන් වචනයක් තුළදී මෙන්න මේ පිල්ලම සහිත අකුරක් යෙදීමේදී. ඊළඟ අක්ෂරය හැටට තියෙන්න්නේ මේ අපි ඉගන ගත්තා අක්ෂරේම දීර්ග අකුර ඒකන්නේ ක්‍රී අක්ෂරය හෙමනත්නම් ඉරූ කියන අකුර. අන්න ඒ අකුරස්වරයා අක්ෂරය ව්‍යංජනක්ෂරයකට ආරෝඩ කිරීමේදී එය දැක්වීම සඳහා. ඒ අකුර එමාකුර ඇතුළ තියෙනවා කෙනෙක පෙන්නම් සඳහා අපි ගැටය සහිත ඇලපිළි දෙක භාවිත කරනවා. මෙන්න පොඩිහාමුදුරුවනේ දරුවනේ ගැටේ සහිත ඇලපිළි දෙක ලියන ආකාරය සහ, අන්න ඒ ගැටේ සහිත ඇලපිළි දෙක යොදාගනිමින් ව්‍යංජනආක්ෂරයකට පිල්ලම යොදන ආකාරය. ඉතිං මෙන්න අල්කයන්නට එකතු කරනවා. මේ ඉරෝ කියන අක්ෂරය මේ අක්ෂර දෙක එක තුනෙන් පස්සේ. මෙන්න ගැට සහිත ඇල පිළිත් දෙක කියන පිල්ලම යෙදලා තියෙනවා ඉතිං ටකාර කියලා උදාහරණ වචනයක් දීලා තියෙනවා. ඊළඟට අපි නැවතමතක් කරලා බලමු ඒ අක්ෂරය අපි කිව්වා සංස්කෘති භාෂාවේ එයන්නක් නෑ ඒ අක්ෂරය තියෙන්නේ ඉතින් අන්නේ ඒ කියන ස්වර අක්ෂරය කොම්බුවක් හැටියට නිර්මාණය වෙනවා. ොඹුවක් බො රිවර්තනය වෙනවා ව්‍යංජන අකුරකට්ට ආරෝඩ කිරීමේදී. ව්‍යංජනකොටකට ආරෝඩ කිරීමේදී මෙින්න මේ ඒ කියන ස්වර අක්ෂරය මෙන්න මේ ආකාරයෙන් තමයි ලියන්නේ. අක්ෂරයේ උඩින් අක්ෂරයට උඩින් කොම්බුව යොද්න අසිංහල භාෂාවේදී කොම්ඹෝයෝොදන්නේ අක්ෂරයට ඉදිරිපසින් නමුත් සංස්කෘත භාෂාවේදී, අක්ෂරයට උඩින් තමයි කොම්බුව යොදන්නේ. අල්කයන්න, ඒ සඳහා එකතුකරීම ඒ කියන ස්ොරාක්ෂරය මෙන්න හැදෙනවා කොම්බුව සහිත වංජන අකුර කේධර කියලා වචනයන් වල යවිලිවීමේදී ලියන ආකාරය උදාහරණයක් වගෙන් පෙන්න්න ල තියෙනවා. ඊරක අක්ෂරය හැට දීර තියෙන්නේ අයි කියන අක්ෂරය. අයි කියන අක්ෂරය ව්‍යන්ජනකුරකට ආරෝඩ කිරීමේදී පිල්ලමක් හැටියට භාවිතාවවෙන්නේ පොඩිහදුරනේ කොම්බු දෙක. කොබ සිංහල භාෂාවවිද අපිගෙනගෙන තිෙනවා ඒ සංස්කෘතිය භාවිතා කරන්නේ මෙන්නමයාකාරයට අපි කලඟි ගැන ගත්තා කොම්බුව ලියනවා අකුරකට උඩින් ඉතින් මේ සිංහලය ලිව්ව වගේම කොම්බු දෙකක් සංස්කෘති භාවිතා වෙනවා අන්න එක භාවිත කරන්නේ අකුරට උඩින්. ඉතිං අකට උඩින් භාවිතා කරලා පි මෙන් මේ කයන්නට එෙමනත්තාම් වියංජ නක්ෂරයයට මේ අයි කියන අක්ෂරය යොදලා පිල්ලමක් සහිත ්‍යාජනාකුරක් නිර්මාණ කරගෙන තියෙනවා ඒ ව්‍යන්ජන අකර සහිත පිල්ලම සහිත ව්‍යාන්ජනාකුර යොදලා වචනයක් නිර්මාණය කළ තියෙනවා. ඒක ශබ්ද කරන්නේ. කයිලාස කයිලාස කියන කයි කියන හඩින් තමයි අපට ඒ පිල්ලම සහිත අක්ෂරය ශබ්ද කරන්න පුළුවන්. ඊළඟට තියෙන පොඩිහාඳරුවනේ ඕ කියන අක්ෂරය. කියන ස්ොරක්ෂරය මිනම ස්වරාක්ෂරය ව්‍යන්ජනාක්ෂරයකට ආරෝඩ කිරීමේදී පිල්ලම් දෙකක් යොදාගන්නවා කොම්බෝ සහ ඇලපිල්ල. කොම්බෝ සහ ඇලපිල්ල සංස්කෘති භාෂාවෙන් ලියන්නේ මිනමආකාරයට පොඩයාාදනය සිංහලෙත් කොම්බෝ සහ ඇලපිල්ල තියෙනවා සංස්කෘති භාෂාවත් මේ ඇලපිල්ල තියෙනවා ඒවාගේම කොම්බෝ උඩින් තියනවා ඇලපිල්ල උඩින් තමයි. බොයොදල යෙන ඇති නමයාකාරයෙන් ව්‍යන්ජනාකරකට අපිට අන්න ඒ පිල්ලම යොදලා සොරයක් සහිත ව්‍යන්ජනකුරක් නිර්මාණය කරගන්න පුළුවන්. සොරයක් සහිත ්‍යංජනාකරක් නිර්මාණය කිරීමේදී. ඒ ්‍යංජන අක්ෂරය ඇතුළේ සොර අක්කුරක් තියෙනවා කිය එක හැඳන්වා දීම් සදාහ මෙන්න මේ පිල්ලම අපි භාවිත කරලා තියෙනවා. ඔන්න බලන්න පොඩියාආදුරනේ අල්කයන්නට හමත් නැත්තාම් ව්‍යංජන අක්ෂරයට. කෝ කියන ස්ොරක්ෂරය ආරූඩ කරලා තියෙනවා ඒ අක්ෂර දෙක එකත වනාට පස්සේ මෙන්නම ආකාරයට කොම්බුව සහ ඇල පිල්ල සහිත ්‍යන්ජනාකුරක් නිර්මාණය වෙනවා ඒ ආභි ශබ්ද කරනවා කෝ කියන හඬින්. ඉතින් මිනිමේ කෝ කියන අක්ෂරය යොදල අවදා හරණ වාචනයක් දීලතිෙනවා කෝටර කෝටර් ඒ තමයි වච්චනයන් හිදී මේ පිල්ලම සහිතාකුරු. භාවිතා කරනාාකාරය. අවසාන වසයෙන් අපි ගත්තොත්. සොර අක්ෂර මාලාවේ අන්තිමකුෘතමයි අවු කියන අක්ෂරය මේ අව කියන අක්ෂරය කොහොමද ව්‍යන්ජන අක්ෂරයකට ආරෝඩ කරන්නේ. ්‍යංජ නක්ෂයකට ආරෝඩ කරන්නේ පොඩිහන්දුවනේ මෙන්න මේ පිල්ලම යොදලා. මෙන්න මේ පිල්ලම යොදලා ව්‍යංජ නක්ෂරයකට ආරෝඩ කරලා ලිව්වට පස්සේ අකුරේ හැඩය මෙන්න මේ විදියටෙනවාම්. ගොටපිහදුනේ ලස්සනා කරක් නිර්මාණය යනවා ඇලපිල්ල තියෙනවා ඒවාගේම කොम्බු දෙකක් තියෙනවා. නමුත් සිංහලභාෂාවිදි නං කොම්බෝ සහ ගයනුකිත්ත තමයි භාවිත වෙලා තියෙන්න්නේ. මෙිනි මේ අව් කියන සොරක්ෂරය ව්‍යන්ජනයකට ආරූඩ කිරීමේදී. නමුත් සංස්කෘති භාෂාවවිදි ඇළපිල්ලත් කොम्බු දෙකත්තමයි. වවැංජ නක්ෂරයකට මි අවකෙන යදීමීදී නිර්මාණය වෙලා තියෙන්නේ මේ තියෙන්නේ ව්‍යංජනක්ෂරය ඒ සඳහා අව් කියන ස්වරය ආරූඩ කිරීම මෙන නිර්මාණය වෙලා තියෙනවා කව් කියන අක්ෂරය. පොඩිහාදුරණය කවුෂික කියලාපිට උදාහරණ වචනයක් දීර තියෙනවා. ඉතින් දැම් පැහැදිලි වෙනව ඇති මොනවද. මේ සස්කෘත අක්ෂ්‍රමාලාවේ තියන ස්ොරාකුරු මොනවද ව්‍යංජන අකුරු ඒ ව්‍යංජන අකුරුවලට කොහොමද පිල්ලම් යොදන්නේ. එම නැත්නම් පණනැති අකුරට කොහොමද පනක් දෙන්නේ පණදුන්නට පස්සේ ඒ අකුරේ වෙන්නේ මොනවගේ වෙනස්කම්ද. ඒවට අපි කියන්නේ මොකක්ද ඒවට අපි කියනවා පිල්ලම් කියලා. එතවට පිල්ලම් කියන්නේ ව්‍යංජනාකුරකට පන නැති අකුරකට පනදීම සඳහා භාවිතා කරලා තියෙනවා ස්ොරාකුරෝ අන්නේ භාවිතා කරපු සස්ොරාකුරු මොනවද කියලා හඳුනාගන්න තමයි මෙන් මේ විවිධාකාරය වෝ පිල්ලම් අපි යොදාගන්න ඉතිං මේ අවස්ථාවේද අපි ස්ොරාකුරු දාහතරට හරින්න පිල්ලම් දාහතරක් ඉගෙන ගත්තා එනම් බලමු අපි ඊළඟට අපිට මනුවද කරන්න තියෙන්න්නේ කියලා. ඔන්න පොඩිහාදුරණය තියෙනවා අපි මෙතෙක් ඉගෙනගත්ත පාඩමේ, අභ්‍යාස හිමන්නැත්තං අපි කොච්චර දැනුමක් අපි අරගෙන තියෙනවද කියලා විමසල බලන්න. අපේ දැනුම උරගාල බලන්න දෙන අවස්ථාව තමයි. මේ අභ්‍යාස කිය කියනිඉති පළවෙනි පාඩමේ පළවෙනි අභ්‍යාස හැටිට දීලා තියෙනවා පහත සඳහාන් හිස්තැන් සඳහා අදාළ සිංහල අක්ෂරය ලියන්න. මෙහිදී අභිමත වන්න භාවි කරන්න පොඩිහාදුර. ඉතින් සායිනයේ විධවර්න භවිත කරන්න ඉතින් තමතමන් කැමති යක්ක්ෂර ලියන්න කැමති කැමත්ති වර්ණය යොදාගන්න. මෙහිේ තියනෙ පොඩිහන්දුරනේ පහත සසාදානන් හිස්තන් සඳහාමේ හිස්තැන්දීල තියෙනවා ඒ හිස්තැන්වල ලියන්න ඕන මේ දීපු සංස්කෘත අකුර සිංහලාකුරෙන්. දැම් මේ පොඩිහාන්දුරෝ මේ අකුරු ඔක්කොමන්දුරනු. මෙතන තියෙන්නේ ස්ොරාක්ෂර මේ උදාහරණයක් ට ගත්තති. මේ පලවෙෙන් අගුරතම අයන්න එන අපිට කියන්න තියෙන්නේ පහත සඳහන් හිස්තන් සඳහා අදාළ සිංහලාකුර ලියන්න සංස්කෘතාකර අයන්න තියෙනවා අපි හෙන මේ හිස්තනේ සිංහලෙන් අයන්න ලියන්න ඕනු. ඒවාගේම ඊළඟට තියෙනවාූ වූවක්ෂරය. හෙනම් අපි සිංහලභාෂාවෙන් වූවක්ෂරය ලියන්න ඕන. මිනම ආකාරයට, ඉතුරු හිස්තන් සඳහා අපේ පොඩිහාමුදුරෝ සිංහල අකුරු යොදාගනිමින් තමන්ට අභිමත කැමැතිවාර්ණය නදා ගනිමින් ඉතුරු අභ්‍යාෂටි කරන්න ඕන ම ඔක්කම අභ්‍යාසිටිකරවතින් අපේ පොිහාන්දුරට කන්න අභ්‍යාසයක් නැති වෙනවා. ඒක නිසා මංහෙම අභ්‍යාසේකම පුංචි කොට සක් කියල දෙෙනවා පොඩිහාන්දුරෝ අන්න ඒ මම කියල දෙන කොටස අනුව යමින් ඉතුරුටික සම්පූර්ණ කරන්න උත්සා හවත්වවෙන්න එතකොට පොඩිහාදුරන්ට පුලුවන් ඒ පාඩමීතියෙන දැනුම නැවත නැවත අවුත්සලා අවබෝධ කරගන්න එහම් පොඩිහාහඳරන්ට මේ අභ්‍යාශය තේරෙන්ෙන ඇති කියලා හිතනවා ඒක නිසා අපි යම ඊළඟ කොටසේ මොකක්ද අපිට කරන්න තියෙන්න්නේ කියලා බලන්න. පහත සඳහන් හිස්තැන්වට අදාළ අක්ෂරය ලියන්න. අපි මුලින් කතාකරේ දැන් සොරක්ෂර පිළිබඳව දැන් අපිට දීල තියෙනවා ්‍යන්ජන අක්ෂර පිළිබඳව අභ්‍යාසයක් මෙහිදී තියෙනපඩිාඳදුන්නේ සිංහල අක්ෂරය ලියන්න නෙවෙයි. මෙහිතියෙන්නේ, ඊළඟට එන්න අකුර ලියන්න. ද මුලින් දීල තියෙනවාකා කියන අක්ෂරය. ඊළඟට අපි ්‍යන්ජන හෝදිය ව්‍යංජන අක්ෂර මාලාවේ ඊළඟට කයන්නෙන් පසුව තියෙන්නේ කුමන අකුරද. අපි දන්නවා පොඩිහාදුරු දන්නවා මොකද තියෙන්නේ. ඊළඟට තියෙනවා ක අක්ෂරය ම්‍රාණ ක අක්ෂරය කා ඊළඟට, ගා කියන අක්ෂරය තියෙනවා ගා කියන අක්ෂරයෙන් පස්සෙ තියෙන්නේ ග කියනක්ෂරය. එනම් පොඩිහාන්දරුවෝ ඔන්න ඔය පිළිවෙල හඳුනාගෙන ඉතුරු අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න උත්සාහවත් වෙන්න මං මුලින් සඳහන් කළාකාරයට මම අභ්‍යාස සම්පූර්ණ කොළොත් අප පොඩිහාන්ත්‍රවන්ට කරන්න අභ්‍යාසයක් නැති වෙනවා. ඒක නිසා මංම අභ්‍යාසය කරන හැට කියල දෙනවා මේ දෙවැනි පේලී තියෙනවා. සවියන්ජ නක්ෂ්‍රමාලාවේ ඊළඟකුර චාච ජාජ ඔන්නයාකාරයෙන් පැජ නක්ෂ්‍රමාලා යුරණකං සම්පූර්ණ කරන්න පොඩිහාදුුරු වගබලා ගන්න. අප පලනි පාටේ තුන්විනි අභ්‍යසය හැටිට දීලතියෙන්නේ පොඩිහඳුන පහත දැක්වන රස්සසර නාගරයක්කුරංලියා ඒවායේ දීර්ග සරලියන්න. ඔන්න අපි ඉගෙන ගත්තා. සර අක්ෂර මාලාවේ කෙටියෙන් කියවෙන අකෘටිකොත් තිබුණ දිගටක් ඇදිල කියවෙන කෘටියෙකොත් තිබුණ. ඉතින් මෙ අපි දීල තියෙනවා. සිංහලා කටික්. සිංහලා කෘටිකක් දීර තිෙනවා ආරි ලු කියලා කෘටිකක් දීල තියෙනවා. මේ අකුරුවට අපි මොකක්ද කරන්න ඕන පලවෙෙනියෙන්ම නාගරි අකුරෙං්ලියන්න. මේ අකෘටික, නාගරිය කුරෙංගලියන්න කොහොමදලියන්නේ කියන අකර. අපි නාගරයක් කුරෙගලියනවා මෙන්නමයාකාරයට. පොඩිහාන්දුරන්ට පුළුවන් ඊ කියන අක්ෂරයර් මෙතරන්ලියන්න ඕ කියන අක්ෂරය මෙතින් ලියන්න. ඊළඟට ආයිමක් කියනවා. නාගරිය කුරෙංගලියයාා ඒවායේ දීර්ග අක්ෂරලියන් දීර්ග එක මේ අයන්න ගත්තම, අයන්නේ දීර්ඝක්ෂරයමොකක්ද. ආයන් අන්හෙනං මේ අකුරේ දීර්ගක්ෂරය එතන ඉදිරිියන් තියෙන හිස්තනය ලියන්න. මෙන මේ ආකාරයට මේ දීල තියෙන සිංහලාකුරු දෙස බලලා ඒ සිංහලාකරට ගැලපෙන නාගරක්ෂරය නාගරයක්ක්ෂර කියන සංස්කෘති අක්ෂරවලටමකිලා පිගෙන ගත්තා. ඉටං නාගරයක්ක්ෂරය මේ පේලියෙන් ලියන්න, දේනාගරී අක්ෂරයට අදාළ දීර්ග අකුර එම අකුරේම දීර්ග අකුර ඊට ඉදිරියෙන් තියෙන හිස්තනේලියන්න අන්න ආකාරයෙන් තමයි මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඔන්න ඊළඟ අභ්‍යාසය හැටියට දීල තියෙනපුඩාන්නේ මේවා දේවනාගරී අක්ෂර භාවිත කරමිංලියන්න ඔන්න අපි නැවතනැවතත් සිහිපත් කරනවා මේ දවනාගරී කියන වච්චනය මේ මේවා කියල සඳහන් කළ තියෙනෙ ොඩිහඳුනේ මෙන්න මේ සිංහල අක්ෂරටික. පුඩිහන්දුුරු සිංහල අක්ෂර හොන්ට අඳුරනවා. මෙන්න මේ සිංහල අක්ෂර ටික දේවනාගරී අකුරු භාවිත කරමින් ලියන්න එමනත්නම් සංස්කෘතාකුරු භාවිත කරමින් ලියන්න ඒක ටඉතින් අපේ පොඩිහාන්දුරන්ට පුළුවන් අභිමතවරන්න තමන් කැමති කැමති පාටපෑන්. භාවිතා කරන්න පුළුවන්. ඉතිං එහෙම ලස්සනට මේ අභ්‍යස කරන්න උන්ද වෙන්න ලස්සන්ට කරම් පස්සේ ඒ වැගේ ලස්සන තියෙනවාගේ පුඩිහාාදුරට ලස්සට ඉගෙන ගන්නත් හැකියාව තියෙනවා. හොඳයි මම කියල දෙන්නම් මේ අ්‍යාසයේ කොහොමද කරන්න කියලා මේ තියෙන්න්නේ සිංහල අක්ෂරය කයන්න. මේකාපි දේවනාගර යක්ක්ෂර භාවිත කරමින් ලියන්න තියෙන්නේ. වනාගරයක්ක්ෂර භාවිත කරමින් ඒ අදාලා අකුරට ඉදිරයෙන් තියෙන හිස්තැනේ ලියන්න පුළුවන්. ඔන්න ආකාරයෙන් හිස්තැන් ගුඩාක් තියෙනවා සිංහලකරු ගුඩාක් දීල තියෙනවා මේ අකුරු හඳට හඳුනගෙන මේ අකුරු එක ව අකරු තියන තින ඉතින් ඒ අකුරුවල තින පුංචි පුංච වෙනස්කම් සලකළ බලලා සංස්කෘරදාකරු එහමනත්නම් දෙවනාගරයක්ක්ෂර මේ හිස්තැන්ව ලියන්න. ිහැඳදුරු කට යුතු කරන්න. මීරඟ අභ්‍යාසය සංස්කෘත අප පළවෙනි පාඩමි එක දෙක අභ්‍යාසය දෙවැනි අභ්‍යාසය මොකද කරන්න තියන්නේ භ්‍යාජනයන්ට සරආරෝපනය වූ විට යෙදෙන නිවැරදි පිළි අකුරුලියයන්න අපි දැ මේ පාඩමේ මුලින් ගෙනගත්තා කොහොමද පිල්ලමක් යොදන්නේ සොරාකුරක් ගෙනල්ලා ඒක ව්‍යන්ජනකුරකට ආරෝඩ කරලා. ඒ සරාකුර ව්‍යංජනාකුරේ තියෙන්නේ මෙන්න මේ අකර කියල හඳුනාගැනීම සඳහා අපි පිල්ලමක් යොදල තියෙනවා. ඉතින් මෙතන දීල තියෙනවා හල් අකුර ටික් දැම් පොඩිහාදුන්ට හල් අකුරු කියනකොට මතක්කෙනවා හල් අකුරු ගන්නේ ව්‍යංජනකුරුවලට. නේද. එමනැත්තං පණ නැති අකුරුවලට. එහෙන මෙන්න මේ ව්‍යංජන අකුරුවලට ආරෝපණය කරන්නලු. එකතු කරන්නලු මොනවද ස්වර, ව්‍යංජනයන්ට එකතු කරන්නලු ර අන්න ව්‍යන්ජන දීල තියනවා එකතු කරන්න ස්ොරාකුරු එනං මේ දෙක එකතු කරාට පස්සේ හැදෙනවා පිල්ලමක් සහිතාකුරක්. පොරිිහදුර. ඉගනගත්තනේ අන්නේ පිල්ලම සහිතාකුර මෙන්න මීදිරීන්තින හිස්තනේලියන්න මං එකක් දෙකක් කියල දෙන්නම් පොඩිහාදුරට, කොහොමදම මේ අභ්‍යාසය කරන්න කියලා. ඔන්න පිල්ලමක් හල් කිරීමක් සහිත. අරක් එහමනත්ත ්‍යජනකුරක් තියෙනවා ග. ග. මෙිනමි අකුර සරාකුරක් වන අයන්න එකතකොරලා ලියන්න අපි කිව්වා අයන්නට පිල්ලමක් නැත වෙන්නේ ගයන්නේ තියන හල් කිරීම ඉවත්වෙනවා පමණයි එතකොට අල් ගයන්න කියන ව්‍යංජනයට අයන්න කියන සොර එකතුනාම හැදෙනවා ගා කියන අක්ෂරය. ගා කියන අක්ෂරය හැදෙනවා. එතකොට දෙවිනිට දියල තියෙනවා එච හෙම නැත්තම්. අල්චයන්න අල්චයන්නඒ ව්‍යංජින අක්ෂරයක්. මේ ව්‍යංජන අක්ෂරයට අපට යොදන්න ඕන පිල්ලමක් පිල්ලමක් යොදන්න නං පිල්ලමක් යොදාගැනම් සඳහා මේකට එකතකරන්න ඕන ස්ොරාකුරක්. දෙවිනිට දීල ස්ොරක් තියෙන ස්ොරා කුරතමයි ඊ කියන අක්ෂරය අපි බලමු, අල්චයන්නට ඊ කියන ස්ොරයකතුනාම හැදෙන්න්නේ මොන අකුරද. ඔන්න පොඩිහාදුරණේ අල්චයන්නට ඊ කියනක්ෂරයකතුනාම චී කියන අක්ෂරය නිර්මාණය වුණ. ඉතිං අපි දන්නවා මෙන්නෙමේ ඊ කියනක්ෂරය, ඳදුන්වා ගැනීම සඳහා තමයි මෙන්න දීර්ගඉස් පිල්ල යොදල තියෙන්නේ. ඉතින් පොඩිහාදුුරණේ මම් ඒ කියල දුන්න උදාහරණ දෙක සහිතව ඉතුරු අභ්‍යාන්සටිකත් ඒ ආකාරෙන් කරන්න උත්සාහවත් වෙන්න. මේ අභ්‍යාන්සේද්‍ය අපි බලමු මුොකද කරන්න තියන්නේ කියෙලපේ පොඩි හන්දුරුවන්ට පළමු පේලියයේ සඳහන් පිළි සහිත අකුරෙන් නියෝජනය වන නිවැරදි සවරය දෙවන පේලියෙන් තෝරා යාකරන්න ඔන්න යාකරන්න තමයි ඒ තියෙන්නේ අපි බලමු මොනවද යාකරන්න තියෙන්නේ කියලා. පලමු පේලියයේ සඳහන්. ඔන්න පළවෙනි පේලිය මේ පළමුපේලිය කියලා දීල තියෙනවා පේලි දෙකක් තියෙනවා පළමු පේලිය දෙවන පේලිය කියලා. පලමු පේලියයේ සඳහන් පිල්ලි සහිතාකුරෙන්. පිල්ලමක් සහිතාකුරක්තමයි දීල තියෙන්නේ. තනියක්කුරු මුකුත් දීලන නෑ දෙකැන්නන්නේ වයංජනකුරු මුකුත් දීලනෑ. ක්කොම තිෙන්නේ පිල්ලමක් සහිතාකුරක්. ඒක ඇන්නේ අපි දන්නුව පිල්ලමක් සහිතාකුරක් නම්. ඒ අකුර ඇතුලි අනිවාර්යෙන්ම ස්වරයක් තියනවා. පිල්ලමක් සහිත ව්‍යන්ජනකුරක් නම් ඒ ඇතුළේ ස්වරයක් තියෙනවා. ඉති මේ අ්‍යාසය තුළදී අපිට කියන්නේ පලවෙන්න පේලියයේ සඳහන් පිළි සහිතාකුරෙන් නියෝජනය වන. ඒක ඇනි පොඩිහාදුරෝ මේක ඇතුළේ තියෙනම ව්‍යන්ජන. පිල්ලමක් සහිත ්‍යංජන අකුර ඇතුළේ තියන ස්වර අකුර මොකක්ද කියලා අඳන ගෙන අන්න ඒ සරාකුරට ඊතලයක් ගහන්න ඇනි යා කරන්න. දැම්මි උදාහරණයක් හැටියට දීලම තියනවා පෙළපොතේ එකක්. පලනි උදාහරණයට දීලතියන දා දාකි නක්ෂරය තමයි. හොඳින් සාන්දන බන්න දා දයන්න සහ ආ යන්න අපිට හෙනෝ. ඒනම්. දා කියන අක්ෂරය ඇතුලේ ආ කියන අක්ෂරය තියනවා පොඩිහාන්දුරණ මෙතන්ට කොඩ්ඩක් ඉරහේ මෙිහෙ වනාට මේක එන්නේ මෙනිමේ ආ කියන අක්ෂරයට. එතකොට ඊළඟ අක්ෂරය බලමු අපි දෙවනියකේ තියෙන්නේ රෝ ශබ්දය එහනකොටම පොඩිහාඳදුරු දන්නවා මේ රයන්න ඇතුළෙ තියෙන්නේ මොනසරයද රෝ කියනකොට එහෙන ශබ්දය තමයි ඕ කියන ශබ්දය. ඕ කියන ශබ්දය එහනම් අපි මෙතනින් හොයන්න ඕන කොහේද ඕ තියෙන්නේ මෙ අන්තිමටම තියෙනකෘතමයි ඕ කියලා තියෙන්නේ. මෙ ඉතිං මේ අදාළ අක්ෂරය පිල්ලම සහිත අක්ෂරය තිය ස්ොර අක්ෂරයට ඉරක් ගහලා යා කරන්න තියෙන්නේ ඉතිං පොරිිහතුුවට පුළුවන් ඔන අ්‍යාස තුරටික තියෙනවා මේ අක්ෂරයට අදාළ මේ අක්ෂරය ඇතුළේ තියෙන ස්වරය හොයලා ඒ අදාළසරයට ඉරක් ගහල යා කරන්න පුොිහා දුොන්ට පැහැදිලිවෙන්න ඇති කියලා හිතෙනවා. ඉතිං ඒ පැහැදි වෙච්චාකාරයට ඉතුරු අභ්‍යාසය, ඉතුරොටිකත් කරන්න. පලවෙනි පාඩමේ තුංවෙනි අ්‍යාසය. පනි පාඩමේ තුංවෙනි අභ්‍යාසය හැටියට සඳහන් කළ තියෙන්නේ පහත සඳහන් වචන සිංහල අකුරෙන් ලියන්න. ඔන්න වචන දීල තියෙනවා දහයක්. මේ වන දීල තියෙන්නේ තේරුම සහිතව සිංහලකරංගලියල නෙවෙයි මේ තියෙන්නේ තේරුම නයන නයන කියන්නේ අපේ ඇසට ඉතිං පොඩිහාන්දුරට මේක තියෙන්නේ මෙන්න මේ අකුරු මොනවද කියලා හොයල බලලා ආන්න ඒ ශබ්දය සිංහල අකුරං ලියන්න මම ඉස්්‍රරහිම ලේරපෙන්නන්න මෙතැනින්ම පොඩිහාන්දරොලි අද්දේ ස්තනක් තියලා අභ්‍යාසපොතය හිස්තනක් කියලා ලියන්න නයන්න මේ අකුරු ශබ්ද වෙන ආකාරය තමයි ලියන්න කියලා තියෙන්නේ. ඉතිං ඊළඟ දෙවැනි වචනය තියෙනවා චිබුකර්. ොඩක් ඒවතියෙන්නේ අපේ චරීරයේ කොටස් වන පොඩිහාන්දුරන මේ අ්‍යාසය තුළදී අපේ ශරීරයේ තියෙන කොටස් ගොඩක් අඳනගන්න පුළුවන් මේ අභ්‍යාසය කරන අතරවාරයේ දිම ඉතින් පොඩිහාන්දුර මෙන්නම චිබුක නිකටට කියන නම සංස්කෘතිතෙන්. ඉතිං ඒක කොහොමද ලියන්නේ මේනම ආකාරයෙන් පොඩිහාන්දුරන්ට පුළුවන් මේ අභ්‍යාසය කරන්න මේ තියන වචන. පිල්ලම් සහිත වචන මේම කියවලා ඒ අදාළ පිල්ලම සිංහලෙන් යුදලා සිංහලාකුරෙන් මේ තියෙන සංස්කෘත වචනටික ලියන්න තමයි මේ අභ්‍යශසිතුලද. තියෙන්නේ ඉතින් ඔන්න උදාහරණයයක්හැටට මං වචන දෙකක් ලියල පෙන්නවා මේ උදාහරණවාකය උදාහරණය බලාගෙන ඒ අනෝයම මේ පොඩිහන්තුරට පුළුවන් ඉතුරු අභ්‍යාසියටිකත් ලස්සනට නිවැරදිව කරන්න. ඒවාගේම ඊළඟ කොටසිං අපිට තියෙනවා පහත දැක්වෙන වචන දේවනාගරී අ කුරංගලියන් න්න දැන් කලින් අප දෙවනාගර අකරෙන් දීපුවා එමනැත්තං සංස්කෘත කුරෙන් දීපුවා අප සිංහල කුරග ලිව්වා දැන් තියෙන්නේ ඒකේ අනිත් පැත්ත එමනැත්තාං සිංහලකුරෙන්දීපුවා දේවනාගරී යක්ෂර් භාවිත කරමින්ලියන්න. ඔන්න ඒකෙත් පොඩිහාන්දුුරුවෝ අපේ ශරීර කොටස් ටිකක්තම දීල තියෙන්නේ තිං ඒ අ්‍යාසයක රද්දිත් පොඩිහාහදුරුවන්ට අපි දරුවන්ට සිල්ම ැනිවරුන්ට දියනිවරුන්ට මෙහම දෙනාට පුළුවන් චරීරයේ කොටස් ටිකත් සංස්කෘතයන් කියන හැට ඉගෙන ගනිමින්ම මේ අභ්‍යාසය කරන්න. ඔන තාලු පලවෙනි වචිනි දීල තියෙන්නේ. තාලු මෙ මේක ලියන්න ඕන සංස්කෘතා කරු හමත්නැත්තාම් දේවනාගරී අක්ෂර, භාවිත කරමින් මෙන්ම ආකාරයෙන් පොඩි හදුුරට පුළුවන් පිල්ලාම් යොදමින් අපිට මේ වචන නාගරයක්ෂයෙන් ලියන්න. ඔන්න තාලු කියලා දීපුූ සංස්කෘත වචනය දීරතියෙන සිංහලකුරෙන් අපි ඒ දේවනාගරී අක්ෂර භාවිතා කරමින් එම නත්තම් සංස්කෘත අක්ෂර භාවිතා කරමින් ලිව්වා. ඉතින් පොඩි හාන්දුරෝ ඉතුරුූ වචන ටිකත් හරිම ලේසියේ අභ්‍යාසය, ඉගෙනගත්ත පිල්ලම් ටික භාවිතා කරමින් තමයි අපිට මේ වචන ලියන්න තියෙන්නේ. ඉතින් පොඩි හාමුදුරුවෝ මංදීපු උදාහරණ වචනය ආදර්ශයට ගනිමින් ඉතුරු අභ්‍යාසි ටිකත් නිවැරදිව කරන්න උත්සාහවත් වෙන්න. පොඩිහාදුරුවනේ අපේ පාඩ මේ දැන් නිමාවට අපි ඇවිල්ල තියෙන්නේ පෙළපොතේ පලවෙනි පාඩම දෙවන වසර සංස්කෘත පෙළපොත පලවෙනි පාඩම අපි අද ආරම්භ කරා, ඉගේ පෙළලොතේ පලවෙනි පාඩම මේ අවස්ථාවනමට අපි නිමා කරලා තියෙනවා අපිට භාවිතයට ගන්න නිතර නිතර භාවිතා කරන්න ඉතාමත්ම වටිනා සංස්කෘත ස්ලෝකයක් අපිට දේලා තියෙනවා පොඩිහාදුරුවන්ට ඉතාම හුරුපුරුදු ලස්සන වටිනාස්ලෝකයක්. අපි කියවමු නම සමන්ත බද්‍රාය සර්වගෝචර චක්ෂෂයේ, කරුණාම් රෘත කල්ලෝලසිින්දවේ සූර බන්දවේ. ොඩි හඳදුරුව පලවෙනි ශ්‍රේණී ගෙන ගනිද්දී. බුද්ධ ගජ්ජයකට පාඩම් කරා වන පොත් කරා ඒ හමුවෙන පළවෙනි ස්ලෝකය තමයි. අපිට මේ දෙවන ශ්‍රණී පෙළපොතේ පළවෙනි පාඩම අවසානයට දීල තියෙන්නේ. ඉතිං ඔන්න තේරුමත්දීල තියෙනවා සියල්ල ගොදුරුවන ඇස් ඇති. අපේ බුදුහාමුදුරෝ ගන කියන්නම ශලෝකය තුළදී. බුදුහාන්දුරෝ සර්ව ගෝචර චක්ෂසේ. සියල්ල ගොදුරුවන බුදුහාන්දුවන්ට සියල්ල, හොඳින් බලන්න පුළුවන් සියලු දේ තමන්ගේ සට ගෝචර කරගන්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි කරුණාමෘත කල්ලෝල කරුණාව නැමැති අමා රලපෙලට මුහුදක් බඳු වූ බුදුහාන්දුරුවෝ කියන්න කරුණා සාගරයක් පොඩිහාන්දුරු හැටියට පිරවෙන් අධ්‍යාපන ලබන පේ පොඩි හාදුර හටියට බද හාන්දරුව ගැන හොඳින්මදන්නවා බුදුහාන්දුරු කියන්නේ. මේ ලෝකේ පහළ වෙච්ච කරුණාබාරිත්තම කරුණාවෙන් යුක්ත උතුම් පුද්ගලයා ඉතිං ඒ පිළිබඳවතමයි මේ සඳහන් කල්ල තියෙන සූර්යවන්සේට ඥාති වූ සැමතින්ම යහපත් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාාරය වේවා. න බදුහාමුදුරන්ට නමස්කාර කරන, ස්ලෝකයකින් තමයි අපේ පලවෙනි පාඩම අවසන් කරලා තියෙන්නේ. ඉතින් පොඩිහාමුදුරුවන් වහන්සේලාත් මේ ස්ලෝකය අමතක බුධිාදන් වහන්සලා නැවත පාඩන් කරගන්න. නැවත නැවත මෙනෙහි කරන්න නිතර මෙනෙහි කරන්න. අපේ පාඩම අවසානයි ඉතිං ඩDP. ඉඩියෝකේෂන් පිරිවෙන් අධ්‍යාප්‍රනාලිකාවහරහා ගෙන ආපු දෙවන ශ්‍රණිය සංස්කෘත පෙළපොතේ පළවෙනි පාඩම අදින් අවසං වෙනවා අපි එනං බලමෝ ඊළඟ පාඩමට දෙවැනි පාඩමට සම්බන්ධ වෙන්න එනම් එතකම් පොඩිහන්දුවන් වහන්සේ සිලුදිනාටම තෙරුවන් සරණ. සප්පදානං ධංමදානංචිනාද. ludanian wadah wa pasarperi suahas podiha muduan bahansi lagi mehinin bahansi lagi dua darwanගේ taham sammbदध salah cirasiti uddhahammi ke perrah